කටකරුන් ඥානනන්ද හාමුදුරුවෝ විසින් 1988 වර්ෂයේදී දේශනා කරන්න යෙදුණ ඒ නිවනේ නෙවීම ධර්ම දේශනා මාලාව සාකච්ඡා කරන්න. ඉතින් ඇත්තටම කටකරුන් ඥානනන්ද හාමුදුරුවෝ මේ දේශනාවලිය කරන්න කැමැත්තක් තිබිලා නැහැ. මොකද හේතුව මේ ඥානාරාම නායක හාමුදුරුවෝ මේ නිවන ගැන දේශනා ටිකක් කරන්න කිව්වහම එක එක පටලැවිලි තියෙනවා. මේ නිර්වාණය ගැන, නිබ්බාණය ගැන පටලැවිලි තියෙනවා කිව්වහම ඒ නිසා බුද්ධ දේශනාව ආශ්‍රය කරගෙන නිර්වාණය පිළිබඳ කණ ඉගැන්වීම සාකච්ඡා කරන්න ගියාම මුලින් උන්වහන්සේ පැකිලිලා තියෙනවා. يعني පැකිලීමක් ඇති කරගෙන තියෙනවා මේ දේශනාව කරන්න. මොකද මේක අනවශ්‍ය ගැටලු වෙයි, මොකද අනවශ්‍ය ප්‍රශ්න මතුවෙයි. ඊට පස්සේ ඥානාරාම හාමුදුරුවෝ කිව්වා කියලා තියෙනවා, මම ප්‍රධානත්වය මූලාසනය ගන්නම්, ඔබ වහන්සේ වැටික් කරගෙන දේශනා ටික සිද්ධ කරන්න කියලා. ඒ වෙලාවේ තමයි උන්වහන්සේ මේ 1988 වර්ෂයේදී මේ නිවන පිළිබඳ ත්‍රිපිටකයේ තියෙන දේශනා, සුන්නත පටිසංයුත්ත දේශනා ඉදිරියට අරගෙන ඒ දේශනාවලිය සිද්ධ කරන්නේ. දැන් අපි ඒක සාකච්ඡා කරගෙන එනවා. දැන් අපි මේ වෙද්දී මෙතන අවුරුදු දෙකමාරක් විතර දැන්ට දේශනා 18ක් සාකච්ඡා කරලා, දැන් 18 වෙනි දේශනාව තමයි අපි දැන් විස්තර කරගෙන එන්නේ 18 වෙනි දේශනාවේ. එතකොට දැන් අපි අන්තිමට නිවනේ නිවීම දේශනා මාලාවේ 18 වෙනි දේශනාවේ 389 මුල් පරිච්ඡේදය දක්වාම අපි ගිය සතියේ, කියන්නේ මුල් කොටස 389 පිටුවේ මේ මුල් ඡේදය විස්තර කළා. එතකොට අපිට එතනින් එහාට තමයි තියෙන්නේ. නැත්නම් අර ගොඩාක් දිගට කිව්වහම මට හිතෙන්නේ අපිට ටිකක් මේ අමතක වෙන හින්දා දැන් අපි ඔන්න මතකද දැන් ගිය සතියේ රහතන් වහන්සේ ගැන කියන්න ගිය සතියේ ගත්ත අපි උපමා දෙකක් මතකද? ගිය දේශනාව මතකද? එකක් ගත්තා මොකද්ද? ඈ ගිය සෙන්සුරාද උදේ මතක නැද්ද? අපි දැන් මේ මේකෙම ඉස්නේ පව කරන් ආවේ. ගිය රහතන් වහන්සේ දැන් අදගත්තේ උපමාව නෙළුම්පතේට වැටිච්ච දිය බිඳක් වගේ. කියන්නේ නෙළුම්පත තෙත් වෙන්නේ නැහැ, ඒ වතුරින් ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෝත්තර ස්වභාවයේ ලෞකික ස්වභාවයට මිශ්‍ර වෙන්නේ නැහැ කියන එක අපි කතා කරා. එතකොට තව මතකද ගත්ත උපමාව? හඳ චන්ද්‍රෝපම උපමාව ගත්තා. ඒ කියන්නේ හඳ ආලෝකය දෙනවා, හැබැයි හඳ ලඟ වෙන්නේ නැහැ. හැමදාම අපිට හඳ ලස්සනයි. මොකද හඳ අපිව අයිති කරගන්න එන්නේ නැහැ. හඳ හැබැයි ආලෝකය දෙනවා. ඒකේ ලස්සන දෙනවා. හැබැයි කවදාකවත් අපිට හඳ ගෙදරට ගන්න බෑ. ගේ ඇතුළට ගන්න බෑ හඳ. හඳේ ආලෝකය විතරක් මිදුලට, හඳ මිදුලට එනවා කිව්වට හඳ එන්නේ නැහැ නේ. හඳේ ආලෝකය නෙන්නේ. ඉතින් එතකොට ආන් ඒ වගේ එකක් අපි ගිය සතියේ දේශනාවේ මේ රහතන් වහන්සේගේ ස්වභාවය, මේ නොයැලෙන ස්වභාවය, මේ ලෝකෝත්තර ස්වභාවය උන්වහන්සේලාගේ ඇතුළේ තියෙන විස්තර කරන්න අරගත්ත ඔන්න එක උපමාවක් අරගත්ත හඳ. ඊට පස්සේ අපි ගත්ත තව උපමාවක් මොකක්ද මතකද? ඈ ලින්දේ උපමාව මතකද ගත්තා? ඒ කියන්නේ ලින්දට එබෙනවා, හැබැයි එබුණට ඒක මේ වැටෙන්නේ නැතුව මේ පැත්තට අනිත් පැත්තට බර වෙලා තියෙන්නේ. පිටිපස්සට බර ගලලා, ඒ කියන්නේ විරාගයේ පැත්තට බල වෙලා තමයි අරමුණ දිහා බලන්නේ. යන්නේ රාගයෙන් මත් වෙලා නෙමෙයි, රාගයෙන් මත් වෙන්නේ නැතුව, රාගයට අහු වෙන්නේ නැතුව, හැබැයි මේ බැඳීම් සහිත ලෝකයේ තුල ඉන්නවා, මේ ඇලීම් සහිත ලෝකයේ තුල ඉන්නවා.
හැබැයි මේ ඒ කියන්නේ හරියට මේ නිඳට නැඹුරු වෙලා තියෙනවා. හැබැයි ඒ උනාට මේ අනිත් පැත්තට ඇදගෙන ඉන්නේ. බැලන්ස් එක තියෙනවා. පිටිපස්සට ඇදිලා තමයි අපි එබෙන්නේ දැන් අපි. ඒ කියන්නේ අන්නේ එතකොට අන්නේ උපමා දෙක අපි ගිය සතියේ මේ සූත්‍රේ මේ කටුකුරුඳ ඥානදාහඳුරුම සූත්‍ර වලින් අරගෙන බුදුහාමුදුරුව මතු කරපු මේ උපමාව හඳේ උපමාව චන්ද්‍රික චන්ද්‍රිකා ඒ කියන්නේ හඳ කියන එක අරගත්තා ඊට පස්සේ මේදී ඔබ උපමාව අරගත්තා ඊට පස්සේ දැන් ඔන්න අද මේ අපිට දැන් මේ දැනට කියපු ටික ඇතුළේ ඔන්න අපිට කියනවා කටුකුරුඳ ඥානදාහඳුරුව සූත්‍රයක් අරගෙන සරියුත් ස්වාමීන් වහන්සේ චන්ද්‍රිකා පුත්ත කියන ස්වාමීන් වහන්සේට වැරදි මතයක් ඉවත් කරන්න දේශනා කරපු සූත්‍රයක් කියලා එවැත්නි මෙසේ හොඳින් විමුක්ත භික්ෂුවගේ දර්ශනපතේ බොහෝ ඇසින් දැකිය යුතු රූප ආවේ නමුත් රූප භික්ෂුවගේ සිත දැඩි කොට ග්‍රහණය නොකර. ඒ කියන්නේ ග්‍රහණය වෙන්නේ නැහැ කොච්චර රූප දැක්කත් සද්ද දැක්කත් ඒ වගේම කයට දැනෙන ස්පර්ශයාවත් මනසට එන ධර්ම පිළිබඳවත් හැඟෙන ධර්ම ධර්මාරමණ පිළිබඳව එතන ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ එකකින්වත් සිත දැඩි ග්‍රහණයක් කරන්නේ ඒවා සමග මිශ්‍ර වෙන්නේ ඒ ලෝකෝත්තර බව මිශ්‍ර වෙන්නේ ලෞකිකයට ආවට පස්සේ නෙළුම් කොලේ තිබෙන දිය බිඳුවක් වගේ තමයි. ඒ වගේම තිතං ආනෙන්ජ පත්තං ස්ථීරතර ස්වභාවයක් තියෙනක. එතකොට දැන් ඔන්න එතකොට දැන් අද අපිට මේ කතා කරන්න තියෙන්නේ මෙන්න මේ නෙළුම් පතට වැටිච්ච දිය බිඳේ ස්වභාවය. මෙන්න මෙහෙම ලක්ෂණයක් තියෙනවා රහතන් වහන්සේගේ ඇතුළ කියන එක. ඒ කියන්නේ මේක දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. දැන් මේ නෙළුම් පතට වැටිච්ච දිය බිඳක් නිසා දැන් තව සූත්‍රයක ඔය මේ තව මේ අර මේ ලස්සන උපමාවක් බුදුහාඳුරෝ මේ කියනවා මට දැන් කූට දත්ත කියලා අර වැද්දෙක්ක බඳින්නේ සෝහන් වෙච්චි මේ කාන්තාවක් සමිද්දි කුට්ට හරි ඔයගේ නමක් තියෙන මට මතක නැහැ ඒ වැද්දාගේ නම කොහමරි ඒ වැද්දව මේ බැන්දට පස්සේ එතනත් බුදුහාඳුරෝ මේ කියනවානේ අතේ තුවාලයක් නැත්තම් අතේ මේ තුවාලයක් නැත්තම් වස ඇල්ලුවට වදින්නේ නැහැ කියලා. අතේ තුවාලයක් නැති කෙනා කොච්චර වස අල්ලන්න ගියත් ඒ කියන්නේ කොච්චර රහතන් වහන්සේ කෙනෙක් මේ බැඳෙන ලෝකයක ඇතුළේ හිටියට උන්වහන්සේගේ සිත අතුවාලේ නැහැ. මගේ කතාව කියන්නම් හරියට මෙන්න මෙහෙම. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමු දැන් අපි දැන් සමාජ ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ අම්මා සමාජේ පහත් කරපු කෙනෙක්. අපි කියන්නේ යාමහ ගණිකාවක් කියලා සමාජ සම්මතේ පහත් කරලා තියෙනවා. අම්මව ගණිකාවක් හරි සමාජ සම්මතේ පහත්ම ගැහැණියක් කියලා කිව්වහම බලන්න මේ කියන්නේ ළමයින්ට කොච්චර රිදෙනවද කියලා. දැන් අපි වැළවහම සමාජ පෞල්වල ගත්තට පස්සේ ඒ කියන්නේ අපිට තියෙනවා සමහරාලාවට තමන්ගේ අම්ම ගණිකාවක් කියලා කිව්වම මේ පුතා මාර ලැජ්ජයි සමාජෙට මුණ දෙන්න. දුව මාර ලැජ්ජයි මුණ දෙන්න. මොකද අම්මට මේ සම්මතේ වැදිලා දෙන්නේ ගණිකාවක් කියලා. සමහරාලාවට ගරු කරන්නේ කතා කරන්නේ පල්ලෙහාට දාලා ඒ එතකොට තේරෙනවා දැන් අම්ම ගණිකාවක් කියන එක වෙනම කාරණයක්. අම්මව සමාජ සම්මතේ පහත් කරලා තියෙන එක වෙනම කර. හැබැයි මගේ පැත්තෙන් බලද්දි මට එයා අම්ම විතරයි. මට අදාළ නැහැ එයා කිසින කරන දෙයක්වත්. එයාගේ ජොබ් එකවත් එයාගේ රාජකාරීවත් මං අම්මට දෙන ගෞරවය කරනවා. මං අම්මට තියෙන ගෞරවය කරනවා. එතකොට මට අදාළ වෙන්නේ අම්මගේ රැකියාව. අන්න ඒ තමයි රහතන් වහන්සේ කියන කෙනෙක් උන්වහන්සේට කොයිලාවකවත් උන්වහන්සේ තව කෙනෙක්ගේ ඇතුළ උන්වහන්සේට වදින්නේ නැහැ. එයා ගැන තියෙන සම්මත සමාජ සම්මතේ උන්වහන්සේට අදාළද? උන්වහන්සේට අදාළ නැහැ. එයා ගණිකාවක් කියලා සමාජේ පහත් කරපු කෙනෙක්ද? එයා මිනිමරුවෙක් කියලා පහත් කරපු කෙනෙක්ද කියන එක ඒක උන්වහන්සේට දැනෙන්නේ නැහැ. උන්වහන්සේට අදාළ වෙන්නේ ඒක උන්වහන්සේට වදින්නේ. අන්න ඒක තමයි අපි කියන්නේ මේ සම්මතයේ කියන එක උන්වහන්සේට අදාළ දෙයක් කරගන්නේ නැහැ. එහෙම නැත්නම් අපි බයයි ඒ ලේබල් එක අපිට වදිද කියලා ලං කරගත්ත ගම. නැත්නම් ඒ දරුවෝ හින ලැජ්ජයි අම්ම ගැන කියන්නේ. අර මේ සිංදුවකක් තියෙන අර කියන්නේ අයියා පොඩ්ඩිය කියලා. ඔය අම්මව තමයි රට්ටු මොනවා කිව්වත් රට්ටු මොන දේ කතා කළත් මොනවා කිව්වත් අම්මා එච්චරයි. ඔබ අම්මට වැඳහන් ඔබට අදාළ නැහැ ඒ කතාව. ඒක යාට සම්බන්ධ ලෝකේ කියන්නේ. හැබැයි උඹගේ පැත්තෙන් බලද්දි පොඩ්ඩියේ උඹට අම්මා එච්චරයි. එතනින් එහාට බලන්න යන්න එපා. අපි ඔනේ සිංදුව ටිකක් අහමු ටිකක් අහලම
Nih balanda kayak sindi lassan itu kena, mimi, mimi rahatan nahan sih kini loko dakinnya vidih. Ika loko samadhe allan nanti hati. Balanda kayak mimi hari lassan itu kena, ika mal mami kayak mimi dandhi itu, mimi kayak mimi lassan itu. Matukaran apa, mimi hari lassan point deka, kayaknya napi samadhe balanda pa. Ikan ini sama jana sama teh kian katan doa ini tangi balan deh pau ya ya kau rumah orang tua teh mah pati ini main yang kesalui tuh tiri tiri nolu dia lagi kan waktu tuh tiri mereka ini ikan ini katakan kau rumah bosan tuh nih mah ini kena kata kalau nih ini umbi amma cerai kata apa beda hangi cerai ini berada lah nih ya agi jiwi teh mukadde ya keran nih mono ada ya agi jobbe ke mukadde gini ya agi prasnya. Iga numpa prasya keragaan doanya numpa te ya kau runa tuh bi amma numpa te tiennya ada ini cerai. Amma ada ini anda wasat, nih mukod amma ada ini ane apit depan berbeli ane bagiya. Abis sama aja deh mau ngedein dia ane kumat dikel, ika apa prasnya, ika dalah berinnya, kila mikir lassan deh gini, nih mangkian ini mikir mikir lassan itu tamai, mikir mikir tamai lighted kini kisubahah ya. Kini ya ada dalah nih deng ya kau de, kage kau de, ya keran nih mukad de, ya awanang galau ini cerai. Ya agi samaj samadhi mukad deli ya ada di level lekam mukad de, ini kisimnya deh ya rahatan nuansa itu ada ini, makudah rahatan nuansa, teh ini samadhi petta atahri lah deh ini, samadhi gawurabi unnasu ya neh unnasu kaya tuli, ikhaya kaya deh unnasa ini samadhi itu ya deh valoli unnasa tetep ini neh, ya nilum pala kah fatagat deh yamin dak, berenah nilum pala tetep ini neh, wagi samudhi sattte kaya ini, kaya jana samadhi kaya ini deh val, unnasa kaya tulat mihma Iga wadi inne aye agi jobbe kawat, aye agi nama kawat, aye agi raksa kawat. Arah itu kote me, eke arah mangisela kiwi meker berbuduhan druga tar me, thawa ikak kela me. Arah kukuta midde kata abed meka lassan itu penna no, arah me. Iku kukuta midde ga me, wedda ke kata awane kiti, kukuta midde wedda ke sidi edi. Penna no, rahadan nohan si kini kela kianne hari itu me ati tualayak neti kena. Ya kohe giat, khawru asri kerat, ya agi roga laksana bo inne me aja. Ikan ya agi ya khawru na te ya ganika aku na minimal aku na khawru asri kelat, ya agi miao pariwatan ini dengan ne, mukut me agi itu le klesi ne. Me agi itu le awulan ne, teri sa penna ne rahatan nuhas kini tuale honda bici kini. Insa unnahas monna bisa allan degiat, unnahas ekot in degiat. Unahan sih dek wadin ne, unahan sih dek boin ne, ini kukur demi dek wedda kata ya, thamai kayaknya kukur demi dek wedda kira kayaknya me, ini hari me, lassan kata apa kayaknya, ini buduhan turun kerbau jodohnya aku tiennya itu ne kayaknya, deng, kukur demi dek wedda kayaknya ya me, satu marala, itu pasi karatting geno tahun ne kita. Karatin tahun ni kita gina orang pasai tahun ni kita gini lah, me hawa sader mastika satu kaya ni honda me satu marah lah mastika bikul lah, mohon hari ayu tadi yang orang tahu me ngarang kan ayu gini lah, me agi bisnis sega me masih guna neka, me agi me bisnis sega deng satu marah lah bikul neka, deh me a yadi, ini palat hidupu posad me situar ege me dia ni aki dia. Beri dia ni, me dia ni, me hari me lassan aja lo. Gudak me kelal gudak lassan aja ni, kelu itu ni sah me. Geder ayat udu mahal itu mae tiela adalah dia beriye pain dia awan nello, eliman dia awan nello. Muka tu me ani kam beri dia kollek kita setunut kiela. Beri dia kollek kita setunut tema beri case nak kila amat ahta hebat leh sih ingkar atau bandar ni nello. Kau ruh illu ati, mukade itar amma mea warna wat mea lassan hinda mea udu mahan tali di ella, ni ukum sevi kau dala ukum di kupasta anti kerno, pasta ane kalla me umad citra lagi ada lagi, umad citra lagi ektengi bahad lagi, ara udu mahal dala me samaj itu beri biver urutakaran netu, ni ara akar seni men beri hinda me Sidhu Kumari apa kiri deng ada no. Sidhu Kumari yang kemudian meyawa hadat di meyawa udah idalah palleha balangin. Palleha paradiha balangin di agi prasada di udin idalah keder town ni ke. Balangin di dakinawa me wedda mastika aragan.
Wedda mastik mastik aragena karatte daagena gale daagena town ekata yanawa. Dakka gama Amarasiri meyaata hita yanawa. Hita yanawa eka paarata den ammala kochchera araksha karanne giya taka blasuna wedi. Hita giya weddata. Eng idin karanna deyak naha eya ektam ge eka dala uda da diyala okkoma araksha karala. Haduwata pita ganna ba nikan ena melichcha ena dushta penumak tiena. Kaudra penumak tiena me weddata hita giya. Ara niyam maname kumarita wage ara kiyanna sindhuwithin hari dadi sirurata aasa hituna asipato bahata denna hituna. Maname kumaru marbuwa wadunna mama der rajina himagiri arana kiyala. Kiyawage mama dan etakota me Mekemi me adarawanta kumarayat ekka giyapu maname kumari antimata mokada kale kopuwa maname kumarata dilla mita dunna weddata gena hita giya eka paata chapala hitak idi etakota me e chapalatwaya e chapalatwayata me mechchara adare karapu prema karapu kumarayata kopuwa dilla wedda dunna kaduwari me mita dunna weddata e wage tamai mechchara araksha karala wetawal bendala okkoma galata ka paata dakka gama ඇදිලා ගියා මේ කෙල්ලට මේ කුක්කට මිද්ද වැද්දට හිත සනිකර ආකර්ෂණය වුණා සිත බැඳිලා ගියා දැන් ඉතින් පිස්සු වගේ දැන් ඉතින් ඉන්න බෑ අර උඩු මහලේ ඉන්න බෑ නලියනවා දඟලනවා දැන් දෙන්නේ ෆෝනුත් නැහැනේ කාලේ ඉතින් හරි ප්‍රශ්නේ ෆෝන් එක තිබ්බනම් නම්බරයක් හරි ඉල්ලගන්න තිබ්බ මොකක් හරි නම්බරයක් හරි ඉල්ලගෙන මැසේජ් කරන්න කෝල් කරන්න හරි තිබ්බ දැන් ඒක විදියකුත් නැහැ ඉවනාට දැන් හිත බැඳිලා ඊට පස්සේ සේවිකාවකට කතා කරලා කියනවා මේ පොඩක් අර වැද්දා ගැන මගේ පොඩි හිතට ආවා මට දැක්ක ගමන් මට හිතුණා මෙයා තමයි මම බඳින්නේ කියලා දැක්ක ගමන් මට සෙට් වුණා වැද්දාව මට ඇතුලින් කියනවා මෙයා තමයි මං හේවු ගේනා මෙයා තමයි බබා ගෙඩපු ගේනා මෙයා තමයි බබා ගෙඩපු ගේනා මෙයා තමයි මටම හරියන ගේනා මගේ මේ සිත නිකන් දැන් නිකන් ඉවිස්සලා තියෙන්නේ මගේ ඇතුළේ දැන් මගේ ඇතුළේ ඇවිස්සලා තියෙන්නේ මාව දැන් කුයි කුයි ගන්නවා දැන් මේ කියලා ඊට පස්සේ අර සේවිකා කියනවා මේ පිස්සු කරන්න බා කුමාරේ ඔයා හින වැද්දේ කෙන ටොපියක් කන්න වෙයි ඌ ෂුවර් කරන්න විදිය පුළුවන් කෙනෙක් නෙවෙයි වැද්ද කියන්නේ මේ වැදගත් කෙනෙක් අන්න මේ තනිකර මේ නුසන්ඩාලේ තනිකර මේ සතු මරලා විකුණලා මේ පිස්සු බීගෙන කෑ ගහගෙන ඉන්න මිනිහේ හරි නිකන් මේ රෞද්‍ර දැන් හැඩි දැඩි පෙනුමක් පෙවුනට යනට හින මේ ඔයා වගේ සුකුමාල සිව්මැලි මේ වගේ ප්‍රාසාදයක හැදිච්ච කෙනෙක්ට කවදාකවත් සෙට් වෙන්නේ නැහැ. එතකොට කියනවා ඊට පස්සේ කියනවා දැන් හරියන්නේ නැහැ දැන් සේවිකාව සපෝට් එකක් දෙන්නේ නැහැ කියනවා මොකද කියන්නේ මට යාගේ විස්තර ටික හොයාගලා ගෙල්ල දුන්නොත් දෙනවා මේ රත්තරන් මාලිගය. බැලුවා සේවිකාව අපිට මෙයාට මෙච්චර පිස්සුරක් මට මොකද මෙච්චර මේ පිස්සුවක් අම්මක් තියනවනම් එහෙනම් ඉතින් කමන්නේ මේ රත්තරන් මාලේ හම්බෙනවනම් රත්තරන් මාලේ හම්බෙනවා නම් හරි මම මේ යාගයල කවුද විස්තර අහලා කොහෙද ඉන්නේ ඊට පස්සේ කියනවා යා කවද වෙනකන් ඉන්නවද මේ ටවුන් එකේ කවදද යන්නේ කියලා මේ විස්තර ටික ඔක්කොම ඩේටා ටික අරන් ඉන්නේ කියලා. ඒ කියන්නේ මැසේජ් ටික අරගෙන ඉන්නේ කියලා යවලා උනේ. දැන් මොකද දැන් ඒක දැන් ඒතර ඒක එක තමයි දැන් ෆෝන් එක දැන්. යා ෆෝන් එක කළා මැසේජ් එක කොහොමද යවනවා? අරහා දැන් විස්තර ටික ඔක්කොම අරගෙන ඉන්නේ කියලා. කොමාරි දැන් ඊට පස්සේ දැන් යනවා. ගිහිල්ලා මෙයා විස්තර කතා කරලා කියනවා මේමයි දැන් අද හවස්ෙද්දී මේ මස්ටික විකුණලා අද හවස්ෙද්දී මේ මස්ටික ඔක්කොම විකුණනවා මස්ටික විකුණලා ඉවර වෙලා හවස්ෙද්දී මේ අපෝ යනවා මේ අපේ කැලෑවේ තියෙන වැඩිගම්මානෙට යනවා වැඩිගම්මානෙට යනවා ඉතින් තා හවස් වෙනකන් තමයි ඉන්නේ කියලා සමහරට රෑ වුණොත් ගොඩක් පාන්දර වෙද්දී යනවා කියලා ඊට පස්සේ කොහොම හරි මොකද කරන්නේ මේක ඇවිල්ලා කුමාරට කිව්වට පස්සේ කුමාරි කල්පනා කළා දැන් ඉතින් මේ අතට ලම්බිච්ච මැණික් කැටියට පයින් ගහන්න හරියන්නේ නැහැ කියලා මොකද කරන්නේ 16 ගේ ඇඳුම් මාරු කරගත්තා ඇඳුම් මාරු කරගෙන රෑ හොරේම ගියා මේ අර වැද්දාගේ කරත්තේ ළඟට ගිහලා දැන් කැංගිලා ඉඳගෙන බලාගෙන ඉන්නවා මේ ඒ කියන්නේ බලාගෙන ඉන්නවා වැද්දා යනකම් දැන් ඊට පස්සේ වැද්දා කුමාරි පාන්දර වෙද්දී මේ මස්ටික විකුණලා මස් වැද්දානේ දැන් මස්සද්ද දැන් මස්තික විකුණලා දැන් ඌ යනවා දැන් ඌගේ වැඩි ගම්මාන්ට කැලෑව මැදි යද්දි මේ කුමාරිකාව පස්සෙන් එනවා දැන් යද්දි කුමාරිකාව පස්සෙන් යනාට පස්සේ වැද්දා කියනවා මේ නංගි මොකද මේ පස් මොකද එයි මේ එන්නේ මේ පාන්දරයි මේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියනවා නෑ ඔයාට ප්‍රශ්නයක් නෑනේ මම ඔයාට කරදර කරන්නේ නෑනේ මේ මම ඔයාට කරදර කරන්නේ මට මං බාඩු වෙන්න දෙන්නේ
වැද්ද කියනවා නංගි පිස්සු ගෙලින්න එපා මේ මොකද්ද මේ කරන්නේ පිස්සු නම් ගෙලින්න හදන්න එපා විකාර නම් නඩන්න එපා මගේ පස්සෙන් එන්න එපා ඔයා එනට පරිප්පු වේදනාවක් කන්ද වෙයි ඊට පස්සේ කියලා දැන් වැද්දක් දැන් ඒ කියන්නේ මොකක් හරි හිත හොඳ වැද්දෙක් මොන වුණත් වැද්ද එක පාට චාන්ස් එක වාච්චි කරන්නේ ඔව් කියනවා නංගි මම මේ වැද්දෙක් අපි ඔයා මේ ටවුන් එකේ හැදිච්ච සිටු කුමාරෙක් ආවක් ඒ නිසා මේ අපි මේ වැද්දෝ මේ අපිට එහෙම චාරයක් කියලා එකක් ඇත්තේ නැහැ දැනක් නොදැනක් ඇත්තේ නැහැ මේ මස් මරාගෙන සතු මරාගෙන බීගෙන ඉන්න කට්ටියක් මේ ඒ නිසා මොකද මේ කරන්න හදන්නේ කියලා යා ඉතින් ඒ යන ගමන් අර කුමකෙල්ල කියනවා ඒ කියන්නේ හරි දැන් ට්‍රැක් පැනලානේ තියෙන්නේ කියනවා මොනවද අතර හම්බෙච්ච මැනික් කරේට පයින් ගහන්නේ කවුද කී කේ යනවා ඉතින් ඒතර වැද්ද කල්පනා කරනවා මෙච්චර පිස්සු නම් මමත් මොකද නිකන් ඉන්නේ කමන්න එහෙනම් නගින්න නගි කරද්දේ කිව්වා නංගි ඔච්චරම ඔයාලට පිස්සුනා ඔන්න ඔච්චරම ප්‍රශ්නයක් තියෙනවා නම් කරන්නේ නැහැ එහෙනම් ඉතින් ඔයාලා නංගි නගින්න කරත් එක කරද්දේ නගින්න කියලා කොහොම හරි දැන් වැද්ද එක්කයි යනවා වැඩි ගම්මානෙට වැඩි දැන් මෙයාට දැන් හදිස්සි දැන් කසාද බදලා එකට ජීවත් වෙන්න ඒක කසාද බදලා එකට ජීවත් වෙන්න හදිස්සි උනාට පස්සේ දැන් මේ කොහොම හරි මේ දෙන්න ඉන්නවා මේ දෙන්න හෙදලා මේ දෙන්නට කොහොම හරි දැන් ළමයි හත් දෙනෙක් හම්බ වෙනවා ළමයි හත් දෙනයි දැන් මෙයා ඊට පස්සේ දැන් මේ දෙන්න මේ ප්‍රේම කරමින් කසාද බදලා දැන් ළමයි හතකුත් ඉන්නවා ළමයි හත හිටියට පස්සේ වැද්ද මොකද කරන්නේ දැන් කොමාරි මෙයා දැන් දැන් මේ කුමාරිකාව දැන් වැඩි ගම්මානට ගිහිල්ලා ඒ ඔක්කොම ස්වාමි පුරුෂයර කරන්න උණු උපස්ථාන ටික උදේ නැගිටලා තේ එක හදලා දීලා ආයුධ ටික යුද ආයුධ ටික දීලා ඔක්කොම ආයුධ ආම්පන්න ටික දීලා සියල්ල මේ ඔක්කොම යුදුකන් ටික හරියටම කරනවා සිටුපවුලේ තිබ්බ විදියට ස්වාමි පුරුෂයට කරන්න ඕනේ මොනවද ස්වාමි දුවක් යුදුකන් ඒ සම්මතයේ විදියට ඒ විදියට ඔක්කොම ටික කරනවා දැන් ඔකෝම ටික වෙන ගෞරවයෙන් කරගෙන යද්දී ගෞරවයෙන් මේ ඔකෝම ටික කරද්දී දැන් ළමයි හත් දිනකුත් ඇදුනා මේ ආයිට සුදුසු කාලය වෙද්දී ළමයින්ට මේ කසාදත් බඳලා දෙනවා කෙල්ලවත් දෙන්නේ දැන් ඔන්න කසාද බඳලා දැන් ඔන්න පවුලේ ඉන්නවා එතකොට මේ 16ක් ඉන්නවා ඒ කියන්නේ එකම පවුලේ දැන් ළමයි හත් දෙනයි විරින්දෑවරු හත් දෙනයි 14යි වැද්දයි කුකුට මිද්ද වැද්දයි ඒ සිටු කුමරියයි ඔක්කොම 16 දිනේ පවුලේ ඉන්නවා දැන් දැන් 16 දිනා පවුලේ හිටියට පස්සේ දැන් මේ කොමාරි බුදුරජාණන් වහන්සේ භාවනා කළා ඒ කියන්නේ සමාපත්තියට සම්වැදිලා නැගිටිද්දී උන්වහන්සේට අරමුණු වෙනවා මේ සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන ඥානයේ තියෙන 15 දෙනෙක් ඉන්නවා කියලා මේ වැඩි ගම්මානය ඇතුලේ සෝතාපත්තියට පත් වෙන්න අවශ්‍ය කරන වැඩි ගම්මානයක් වුණත් වැදි ගම්මානේ ඇතුලේ මේ දඩයක්කාරය වුණත් වැද්දෝ වුණත් වැද්දෝ දඩයක්කාරය මස් මරන සතු මරන හැබැයි ඔක්කොම පවුලේ සෝහන් වෙන්න පිට තියෙනවා සෝහන් වෙන්න ඥානෙ තියෙනවා ඉතින් බුදුහාමුදුර මොකද කරන්නේ බුදුහාමුදුර ඊට පස්සේ වැදි ගම්මානේට ගිහිල්ලා දැන් බුදුහාරෝ දැන් වැද්ද දැන් උඩේ යනවා දැන් හවස ටවුන් එකට මස් විකුණන්න යන්නේ දැන් උදේ පාන්දර ඉඳන් සතු අල්ලනවානේ දැන් දැන් ඔන්න ඊට පස්සේ වැද්ද දැන් රෑ මද්දවල් ගහලා ඇමවල් ගහලා තියෙන්නේ ඇමවල් ගහලා මද්දවල් ගහලා දැන් වැද්ද රෑ ඔක්කොම ටික සෙට් කරලා උදේ බලද්දී මද්දවල් ඔක්කොම මයින් කරලා ඒ තැන්වල අඩි සලකුණු තියලා වැද්ද දැන් කල්පනා කරනවා මේක මාර සිද්ධියා ඒ කියන්නේ කවුද අප්පා මේ රෑ මම ගහලා ගියපු මදු රෑ මං ගහලා ගියපු මද්දවල් ටික රෑ ගහලා දීගේ මේ ගහලා ගියපු ඇමවල් ටික කවුද මේ ඇමවල් අයින් කරලා උදේ පාන්දර ඇමවල් ටික අයින් කරලා ඒ තැන් වල අඩි සලකුණු තියලා ගිහිල්ලා පාඩි සලකුණු දැන් තියලා ගිහිල්ලා ඊට පස්සේ බලනවා මේ පාඩි සලකුණු එකේ ගියොත් නම් මට මෝ අල්ල ගන්න අල්ල වුණොත් නම් අනිවාර්යෙන් මරලම දානවා මේ කරලා දින කැත වැඩේට මෙච්චර මහන්සිලා ගහලා දිනවා ඇමවල් ටිකක් මදු ටිකක් ඔක්කොම ටික මේ ඇමවල් ටික ඔක්කොම අයින් කරලා මදු අයින් කරලා මද්දවල් ටික අයින් කරලා නිකන් හරියට සලකුණු තියලා ගිහිල්ලා වගේ හරියට ඒ හොර වැඩේ කරලා නිකන් යාගේ මාක් එක දීලා ගිහිල්ලා හරියට ඒ දැන්වල අඩි සලකුණු තියලා ගිහිල්ලා දැන් වැද්දට වල්බනා කරනවා මේක මේ කවුද මේ වැඩේ කලේ අඩි පාර වලින් අනිවාර්යෙන් හොයන් ගිහලා අහුනොත් නම් මරනවාම තමයි කපලම දානවා තමයි කියලා ඊට පස්සේ මොකද කරන්නේ ඇඩ අඩිපාරවල් දිගේ මෙහෙම බලද්දි මෙන්න බුදුහාමුදුරු ඉන්නවා ගහක් යට හරියට මේ අඩිපාරවල් වල ගිහිල්ලා නතර වෙලා තින්න අර ගහය හරියටම ගහයට බුදුහාමුදුරු වාඩි වෙලා පරියන්ජි ඉන්නවා
වැද්දා මොකද කරන්නේ දැන් හරියටම මේ මෙහෙම අරිසලකුණු දියෙද්දි වැද්දා කල්පනා කරා අදිනවා දුන්න දුන්න ඇදලා මෙහෙම තියන්න යද්දි බුදුහාරු මෙහෙම අද්දික් කරපු ගම අර ටෙන්නාට් වලගේ අරයන් මෙහෙම ගල් වෙනවා අර නිකන් මෙහෙම ගල් අද්දික් කරපු ගම වැද්දා මෙහෙම දුන්න අල්ලගෙන මෙහෙම ඉන්නවා දැන් Dan wipe balan apa, biru itu balan apa, situ kumari balan apa, pada hari ini, hawa seneng kama mahatya, ane udahgi manusia, udah satu di kalang, sudah kalau hawa bikunan dia ini, hari masker lah, ukum hawa bikunan dia ini, ya bayi, mukut keragahan itu dia, ane deng, hawa seneng kana, kiwa putar ada, gila balang ini putih, tatan mulai ladan Aduh, kini gya, ini pas mau kudengar putar gya, ini pas ya gila lah. Aman itu ada, ini di sini ada kartu kan, putar mie mau dunia dengan putar ada dua mie makan agak lalu nanti. Dan dini kay TV lagi ini di rumah lagi, aman punya yang galak lagi ini. Oh ya gila, bayi hati nama ya mana ada? Mau kudengar ini gila balan kan hati nama ini nih. Hati nama ini nih, me. Hati nama apa yang dulu? Hati nama yang itu sih mau kudengar ini, Sri Kumari. Ya kakak kira ada wife lah dina itu memang api tiap monovela dana muka kari loko prasnya ame dana muka kari gadilwa gendo le ame dana ini aniwaring api yam me dente gila api balal emu muka kari kesi kadu gila muka kari prasnya itu gila wife lah dina taraga na ara me putu hat dina ke wife lah dina taraga na me ada yang yanawa balan baladi menne me hat dina ama vidin da balagri inno galila gila penne ether penne vidin dia nawa gari ඊට පස්සේ කපාට මේ සිටු කුමරි කියනවා අයියෝ මගේ තාත්තට නම් තියන්න එපා කව මේ මගේ තාත්තව මරන්න එපෝ කියලා කෑ ගහන් දුවන් එනවා දැන් මගේ තාත්තව මරන්න එපා කියලා ඒතොර ඊට පස්සේ වැද්දා එකපාර කල්පනා කරනවා අම්මා සිරි මේ මාමණ්ඩියද ඉන්නේ කියලා වැද්දා හිතන්නේ මේ මගේ තාත්තේ කිව්වට පස්සේ මේ මාමණ්ඩියට වෙන්න ඇති කියලා ඊට පස්සේ කපාට අර යාගේ අර ගල් ගතිය නැදලා එකපාරට එයා අහනවා මේ කියන්න එපා ඇති කි තාත්තා එනවා කිව්ව කියලා මේ මාමණ්ඩි දෙත මම මේ මරන්න ගියේ මාමණ්ඩි දෙ කියලා. එයා දැකලා තිබ්බ බිරියානි මිරිසර. මිරිසර දැකලා තිබ්බ නේ. එතන මාමණ්ඩි නෙවෙයි. මාමණ්ඩි නෙවෙයි. ඒ කියන්නේ යා බුදුහාඳුරන්ගේ ශාවිකාව. බුදුහාඳුරන්ගේ ගෝලෙ. ඒ කියන්නේ මේ ගැනේ වැද්දාව කසාද බඳින්න ඉස්සෙල්ලා. වැද්දාව බඳින්න ඉස්සෙල්ලා ඒ කියන්නේ බුදුන් සරණ ගියපු කෙනෙක්. ඒතර යාට යාගේ මේ පියා කියලා දැනෙන්නේ යාව මාර්ගඵල වලටපත් කරපු ඒ තථාගතයන් වහන්සේ. ඒ සෙනෙහස තියෙන්නේ ආදරේ තියෙන්නේ ඒ සෙනෙහසේ ආදරේ තියෙද්දි මෙයා ඊට පස්සේ මේ කොහොම හරි ওই කතාව ටිකක් දිග කතාවක් ඕකේ ඊට පස්සේ මේ කියනවා තිගේ මාමණ්ඩි ඊට පස්සේ දැන් පුතු ආනවා අම්මේ මේ අපේ 100ද මේ අපේ 100ද මේ ඇවිල්ලා තියෙන්නේ දැන් ළමයි හත් දෙනා නම් මේ අපේ 100ද මේ ඉන්නේ මේ මාමණ්ඩි දි ඉන්නේ මේ කියනවා නෑ නෑ මේ තමයි මගේ ශාස්ත්‍ර උන්වහන්සේ මේ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශාවිකාවක් මම කියලා ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පෞල ඔක්කොම හඳුන්ලා දෙලා ඊට පස්සේ එතන ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා කොමාරි මේක ධර්ම සාකච්ඡාව කරගෙන බණ කියාගෙන මෙහෙම යද්දි කොමාරි ඒ 15 දෙනාම සෝතාපට්ඨියට පත් වෙනවා يعني යාළට මේ මුල් මාර්ගඵල ඥානයට යලව පරිවර්තනය වෙන්න ගන්නවා සෝදාපට්ඨියට මුල් මාර්ගඵලයට යාලව මෙහෙම පත් වෙද්දි කොමාරි මේ බුදුහාඳුරෝ මෙහෙම මෙතනින් ඉවර වෙලා ආපහු වඩිනවා. එද්දි එතකොට දැන් පොඩ්ඩක් පරක්කු වෙලා දැන්. දැන් බුදුහාඳුරෝ දවල් දාණයෙන් පින්න පාදින වැඩි ගිහිල්ලා දැන් ආනන්ද හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. ඇයි මේ තථාගතයන් වහන්සේ ගොඩක් පැය වෙලා ඉන්නේ? දැන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ආරාමයට වැඩියට පස්සේ ජේතනාරාමයට ආවලද ස්වාමීනි ඇයි ඔබ වහන්සේ අද පරක්කු වෙන්නේ මේ දාණයට දවල් දාන්න පින්නපාත වැඩි වෙලාව නේද කියනවා මෙහෙමයි මෙහෙමයි සිද්ධියක් ඉතින් සංඝයාත් එතන ඉන්නවා කියනවා මෙහෙමයි සිද්ධියක් වුණා මෙහෙම මම ගියා මේ පවුලේ පහල් 16 දෙනෙක් හිටියා මම දේශනාව සිද්ධ කළා මෙහෙම 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 සිද්ධිය සම්පූර්ණ කියනවා දැන් මේ මේ මෙහෙම වුණා කියලා සිද්ධිය කියලා 15 දෙනාම මේ සෝහන් මේ වුණා කියලා කියනවා ඒතර හාමුදුරුවෝලා අහනවා ස්වාමීනි දැන් එතකොට අර සිටු කුමරි සෝහන් උනේ නැද්ද කියලා
දැන් පහල ඔබ වහන්සේ කියන විදිහට දේශනාව අහලා වැද්දයි වැද්දගේ ළමයි ටික හත් දෙනයි වයිෆ්ලා හත් දෙනයිනේ සෝදාපන්න උනේ. ඒතර බිරිඳ සිටු කුමරි සෝවාන් උනේ නැද්ද කියලා අහන බුදුහාරෝ කියනවා යා පොඩි කාලෙම දේශනාවල අවුරුදු 7 වෙද්දි සෝදාපත්ති ඵලයේ හිටියා කියලා. එයා වයස අවුරුදු 7 වෙද්දිම සෝදාපත්තියට පත් උනේ කියලා කියනවා. එතකොට අහනවා ස්වාමී මේක මාර වැඩක් නේ මේ සෝතාපට්ඨියට පත්තේට වෙච්ච අයත් මේ සත්තු මරනවාද කියලා අහනවා. ඉතින් යා සත්තු මරන්න අනුග්‍රහය දෙනවාද කියලා අහනවා. එතකොට බුදුහාඳුරෝ කියනවා මගේ මගේ දුවක් එයා එයාගේ අතේ තුවාල නැහැ. එයා එයාගේ ස්වාමී පුරුෂයාට කරන ගෞරවය කරනවා මිසක් එයාට ප්‍රාණඝාත අදහසක් නැහැ. එයාට ප්‍රාණඝාතයක් කිරීමේ චේතනාවක් නැහැ. එයා එයාගේ හස්බන්ඩ් කරන එයාගේ එයාගේ ස්වාමි පුරුෂයාට කරන යුතුයකම් මොකද්ද එයා ඒක කරන එයාට එච්චරයි. එතනින් එහාට එයාට බැඳනයක් නැහැ. එයාට එයාට බැඳීමක් නැහැ. අන්න එතන තමයි බුදුහාරෝ උපමාව ගන්නෙ. ඔය මං අර කිව්ව උපමාව මේ රහතන් වහන්සේ කෙනෙක් ගියා මාර්ගඵලලාභී මොනවා කළත් අපිට යාලා ජජ් කරන්න බැරි අන්නේ ප්‍රශ්නේ හින්දා. ඒකෙ හින්දා කියනවා උන්වහන්සේ කියනවා මේ කාන්තාව ජජ් කරන්න යන්න එපා. ඔබ වහන්සේලා යාව මනින්න යන්න එපා. මොකද එයා ඒව කරාට එයා මේ ප්‍රාණඝාත කරන පස්පව් කරන කෙනෙක් නෙවෙයි. යාඩක චේතනාවක්වත් නැහැ. යා යාගේ යුතුයකම කරා යාඩදී යාගේ වගකීම කළා එච්චරයි. යාගේ වගකීම රැඳේ යා මේ සතු මරන්න ගෙන සතු මරන් එන්න කියලාවත් කියන්නේ. ඒකට ආසාවක්වත් ඒකට කැමැත්තක් නෙමෙයි තියෙන්නේ. ඒක යාගේ යුතුයකම යා ඉෂ්ට කරා. ඒක සෝදාපත්ති පත් වුණාට ඒක ගැටලුවක් නැහැ කියන සදාගතයන්. ඉතින් මෙන්න මෙතකොට මෙන්න මේක මම මේ කිව්වා මේ අද අපිට අදාළ කොටස අර මේ නෙළුම්පතක දියමිදක් වගේ කියන එක. ඒ කියන්නේ යා අතන ප්‍රාණඝාත කරන්න යන්නේ වැද්දා. හැබැයි යාගේ යාගේ ස්වාම පුරුෂයට කරන්න ඕන කියලා කළා ඉච්චා. යාගේ එයා ඒකට බැහැ වෙන්නේ නැහැ. යා ඒකට මත් කරන්න බෑ. ඉතින් මෙන්න මේක මේ ඊට පස්සේ හැබැයි මේක කතාව මම එක කිව්වා මේක ටිකක් දිග කතාවක්. ඊට පස්සේ හාමුදුරු අහනවා ස්වාමීනි දැන් ඔය 15 දෙන්න 16 දෙනාම සෝතාපන්න වෙන්න මොකක් හරි පිනක් තියෙනවද? සහ ඇත්තටම ඇයි ඔය ඔය කුමරිට ඔය වැද්දටම හිත ගියේ? නැතිනම් මාර කේසේ ගන්න එක දැන් මෙච්චර සුදු කුමාරෝ ඉද්දි රජවරු ඉද්දි ඇයි මේ මස් වැද්දටම හිත යන්නේ? ඊට පස්සේ ඉතින් අර ඔය කතාව යනවා දිගට. ඉතින් ඒ කියන්නේ ඒක කතාව යන්නේ මේ මේ එක ෆැමිලි එකක් ඉනවා කාශ්‍යප බුදුහාඳුරන් කාලෙත් මෙයාලා මේ විදිහට මේක පවුලක් විදිහට හිටියා. මෙයාලා කාශ්‍යප බුදුහාඳුරෝ පිරිනුවම් පෑවට පස්සේ උන්වහන්සේට මේ ධාතු තැන්පත් කරන්න චෛත්‍යයක් හැදුවා කියනවා. උන්වහන්සේගේ ධාතු තැන්පත් කරන්න චෛත්‍යයක් හැදුවට පස්සේ උන්වහන්සේගේ මේ චෛත්‍ය හදලා ඊට පස්සේ ධාතු ඒ ධාතු තැන්පත් කරන පින්කමට විශාල මුදලක් කරා. ඊට පස්සේ චෛත්‍ය සංවර්ධන කමිටුව මේක කියනවා කවුරු හරි කැමතිද දන්පතියෙක් ඉන්නවද මේ ධාතු නිදන් කරන උත්සවයට මෙච්චර මුදලක් යනවා කියලා. ඊට පස්සේ මධ්‍යම ප්‍රාන්තික මිනිස්සේ මධ්‍යම ප්‍රාන්තික කියන්නේ ලොකු ධනයක් දෙනෙම හැබැයි මධ්‍යම ප්‍රාන්තික මිනිස්සේ කහවණු කෝටියක් දෙනවා. කහවණු කෝටියක් දෙනවා මේ පින්කමට මම ප්‍රධානත්වයෙන් දරන්නම් මේකේ සම්පූර්ණ අනුග්‍රහය දායකත්වයේ මේ පින්කමේ මූලිකත්වයේ මම ගන්නන්න කියලා කෝටියක් ඒ චෛත්‍ය සංවර්ධන මණ්ඩලයට දෙනවා. දීලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාලා මේ මාර ශ්‍රද්ධාවක් හිතේ තියෙනවා. ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන්න වන්දනා කර ගන්න. ඊට පස්සේ මිනිසු හින්ටෙක් ගහනවා ඒ පලාතේ තිබු සල්ලි කෝටිපතියට. මෙයා මහ කුම්මැයිය බලන්න සාමාන්‍ය මිනිසු යාගේ කෝටියක්ම දුන්නා. මෙයා මහා ධන සිටුවරයා වෙලා මේ ටවුන් එකේ කීයක්වත් මේකට දුන්නේ නැහැ කියද්දි අරයට දැන් යාගේ ප්‍රතිරූපිට හරි නැහනේ. එයාගේ ප්‍රතිරූපිට හරි නැතිඳ එයා මොකද කරන්නේ? එයා කෝටි දෙකක් දෙනවා කහවණු. අරයා මොකද කරන්නේ? අර සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික කෙනා එයාට කෝටි 9ක් ධනෙ තියෙනවා. එයා කියනවා හරි මම තව කෝටියක් දාන්නම්. ඔන්න කෝටි දෙක අරයා 3ක් දාන. ඊට පස්සේ අරයා අනිත් පැත්තෙන් 4ක් දානවා. නෑ මට දෙන්න ප්‍රධානත් අරයා 5ක් දානවා. 5 ඕක ඔය 6ක් දාද්දි අරයා 7ක් දානවා. 8 දක්වා යනවා. ඊට පස්සේ අර මධ්‍යම ප්‍රාන්තික මිනිස්සයා කල්පනා කරලා දැන් මෙතනින් එහා දැම්මත් අරයාට කෝටි 40ක ධනයක් තියෙනවා. කහවණු කෝටි 40ක ධනයක් දෙන අනිවාර්යයෙන් මෙයා ඕක දානවා. මෙයා කියනවා ගිහිලා මිනිසුන්ගේ චෛත්‍ය සංවර්ධන සමිතියේ මිනිසුන්ට ගිහිලා කියනවා මමයි මගේ පවුලේයි සම්පූර්ණ මේ චෛත්‍යයේ 16න් වගේ මරණකම්ම මේ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ ධාතු තැන්පත් කරන චෛත්‍යයේ අපි 16 වගේ හැමදාම මේකට මේ මල් පහන් දීලා මේක සුද්ධ බුද්ධ කරලා සම්පූර්ණ මේ දාසකත්වයට අපිව දෙන්න අපි මේ 16 වගේ මරණකම්ම අනිවාර්යෙන් මේ චෛත්‍යයේ දාසකම් කරනවා මේක ආරක්ෂා කරනවා මේක බලා ගන්නවා මේක මේකට වන්දනාමාන කර ටික කරනවා පුද පූජා ටික කරනවා ඔක්කොම කරනවා කියලා දැන් කියනවා.
කිව්වට පස්සේ මිනිස්සු හා කියලා හැබැයි මිනිසුන්ට පලා දින මිනිසුන්ට දුක හිතෙනවා මේ මිනිසු දැන් මැරෙනකම් මේක කරන්න බෑ දැන් බාරගත්තානේ සම්පූර්ණ අපි මේ වකිම ගන්නම් ආයේ ගැලවෙන්න බෑනේ දැන් ගැලවෙන්න බෑ දැන් අපි කවුරුත් බාර ගන්නෑනේ මැරෙනකම් අපි සම්පූර්ණ මෙතන ඉඳගෙන අපේ පවුලේ ඔක්කොමලා මේ මේ ස්ථානෙ වෙනුවෙන් සම්පූර්ණ කැපවීම කරන්නම් කියන එක ඊට පස්සේ මිනිස්සු මොකද කියන්නේ පවු මෙයාලා මේකෙන් ගලව නිදහස් කරන්න ඕනේ කියලා හිතලා එයාලගේ පවුලේ 16 දෙනාගේම බරට බරට මේ කහවණු එකතු කරලා ඔයාලා හදි මෙන්න ඔයාලා වෙනුවෙන් චෛත්‍ය සංවර්ධන සමිතියට අපි ගෙවනවා මේ මුදල ඊටසේ යාලයි ඔයාලා මේ වහල්භාවයෙන් නිදහස් කරනවා කියලා. එයාලා කියනවා මේක වහල්භාවයට කරන එකක් නෙමෙයි මේක අපේ ඇතුලේ තියෙන ශ්‍රද්ධාව. මේ සර්වඥාන් වහන්සේ නමගේ ධාතුන් වහන්සේලාට පුද සත්කාර කරන එක ආරක්ෂා කරන එක මේක අපේ පෞලයා හදවතින්මයි කරන්නේ. අපේ ජීවිතේම මේ ධාතුන් සර්වඥාන් වහන්සේගේ ධාතු ආරක්ෂාවට පූජා කරලා තියෙන්නේ. මේක අපි තථාගතයන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපේ තියෙන භක්තිය ගෞරවය. ඒ නිසා මේක වහල්භාවය කියලා සම්මතයක් කළාට ඒක එහෙම එකක් අපේ හැඟීමක් නෑ එතන. එම් වහල් සේවයක් කරනවා නෙමෙයි මම මැරිනකන් අපි මේක දිගට කරන්නම් කියලා කරනවා. බුදුහාඳුර කියනවා කියනවා අන්න ඔන්න ඔතනින් තමයි යාලගේ භක්තිය පටන් ගන්න. එහෙම ඇවිල්ලා තමයි මෙහෙම ටික අන්තිමට වර්ධනය කර කර කරලා හිත අවසානයේ අර මේ සෝතාප මේ දේශනාව ආදි සෝහන් වෙන්න පුළුවන් මට්ටමට මේ ඥානෙ වැඩුණි. ඒ වගේම කියනවා අර සසර පුරුද්ද නිසා තමයි අර කාන්තාවට වැද්ද දැක්ක ගමන් බඳින්න කියලා පිස්සුවක් හැදුවා. ඒ පුරුද්ද එකපාරට දැක්ක ගමන්ම ඒ කියන්නේ අපි කියන්නේ ඒ අපි සසරේ ඒ පැටර්න් එකට පුරුදු වෙලා. ඒ පුරුද්දට දැක්ක ගමන්ම හිත ගියා. දැක්ක ගමන්ම බැඳිලා ගියා. ඒක සසර ඇබ්බැහියක් ආශ්‍රවයක්. සසර පුරුද්දකට කියෝ කතා බොහොම යනවා. ඉතින් හරි දැන් ඔතෙන් අපි ගන්න ඕනේ මට කියා ගන්න ඕනේ ටික අර ওই කතන්දරේට වඩා අර ඒ උපමාව ඒ සෝදාපන්න කෙනෙක්ගේ මාර්ගඵලලාභී ගැන කඩකුරුන් ධ්‍යානදොත් මෙන්න මේක තමයි මෙතන දැන් ඇදලා ගන්න හදන්නේ. කඩකුරුන් ධ්‍යානදහඳුරෝ ගේන්න හදන්නේ මෙන්න මේ අදහස. මෙන්න මේ වගේ තමයි මාර්ගඵලලාභී මේ ලෝකෙ කොහි හිටියා. එයා ගණිකා නිවාසයක් ඇදීවිවා මිනි මරණ තැනක හිටියත් මස් කඩයක් ඇතුලේ හිටියත් එයාට කිසි වෙලාවක ඒකෙ තෙත් වෙන්නේ නැහැ අරමුණු වලින් හිත. ඒ කියන්නේ යාව මත් කරන්න බෑ මාර්ගඵලලාභී. යාව මොන ඩ්‍රග් එකක් ගැහුවත් එයා බැඳෙන්නේ නැහැ ඒකට. ඩ්‍රග් එකකට මත් වෙන්නේ නැහැ. එයා ඒ ඩ්‍රග් එකකට මත් වෙලා නිකන් කුඩු මොන කුඩක් ගැහුවත් එයාව මත් කරන්න බෑ. මොකද එයා කාටවත් මත් කරන්න බැරි මතකින් එයා ධර්මයේ නැමැති මතින් මත් වෙලා ඉවරයි. කියන්නේ ධර්මයේ වැදුනට පස්සේ ධර්මයේ කියන එක ටික ටික අපේ බැඳෙන්න ගත්තට පස්සේ අපේ ඇඩිටඩ් ඔක්කොම ගැලවි යනවා. කියන්නේ ධර්මයේ කියන්නේ ඒක නිකන් මාරම දෙයක් ඕනෙම හාගබෝන්න මොනවා ඇලෙලා තිබ්බත් ගලවනවා ධර්මය. ඒ කියන්නේ බලන්න මේ ධර්මයේ කියන එකේ තියෙන ලක්ෂණය. ඒ කියන්නේ දැන් අපේ ලෞකික සිතේ ස්වභාවයනේ ග්‍රහණේ ඇලෙන ගතිය හාගබෝන්න වගේ. අපි කියන්නේ ලෞකික මනසක් තාම මාර්ගඵල ලැබපු නැති තාම සත්‍යයේ ආවදි වෙච්ච නැති හිත නිකන් අර කොහේ ගියත් අර ගොම්බෙටි වගේ පතස් ගාලා ගිහිල්ලා ඇලෙනවා. එලයිටඩ් වෙච්ච හිත නිකන් රබර් බෝල වගේ පිටියට ගහව ගමන් ට්‍රස් ගාලා මේ වැද්දට එන්නේ. ඒ කියන්නේ රබර් බෝලේ අය බලන්නකෝ වතුරට ඔබාගෙන හිටියට බෝලේ එන්නේ උඩට එන්නේ නැහැ ඇදලා තියෙන රබර් බෝලයක්. ඒ රබර් බෝලේ කියන එක බලාගෙන තියෙන මෙහෙම පල්ලෙහාට දාගෙන හිටියට ඒක උඩට එන්නේ ඉන්නේ. ඒක තමයි රබර් බෝලයක් කියන්නේ. හැබැයි මැටි මේ පිටියකට ගහව ගමන් මේ පැත්තට එන්නේ. ඒ පැත්තේ පතාස් ගාලා හිටින්නේ නැහැනේ. මැටි ගුලියක් කියන්නේ ගොම්බෙට්ටක් කියන්නේ ගහව ගමන් පතාස් ගාලා එනවා කියලා. ඒ කියන්නේ යාගේ හිත ටටටටට ගාලා අරමුණු ග්‍රහණය වෙනවා ඇතුළ. මේ අරමුණු ග්‍රහණය වෙන සිතට තමයි අපි කියන්නේ මාර්ගඵල නොලබපු සිත. ලෞකික සිත. තාම අරහත්ත්වයට ගිහිල්ලා නැහැ. තාම පූර්ණත්වයටපත් වෙලා නැහැ. තාම යාගේ සිත අරමුණු විශේෂෙහි ග්‍රහණය වීමක් තියෙනවා. එයාගේ හිත තාම යා ඒ කියන්නේ අතේ විස තියෙනවා. අන්නේ එයා පරිස්සම් වෙන්න ඕනේ. ඒක අර හිටියලු ඉබ්බෙක් හිටියලු ඒ ඉබ්බ කුලයක් තිබ්බලේ. ඒ ඉබ්බ කුලේ ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච ආත්මය. දැන් අද ওই ජාතකයි කතානේ අද දැන් දේශනා පුරා තියෙන්නේ. උන් තව කතාවක් කියන්නේ. ඉතින් අද කුකුට මිත් වගේ දැන් ඒක ආත්මික බෝසතාණන් වහන්සේ ඉබ්බ කුලේක ඉපදිලා ඉන්නවලු දැන්. ඉබ්බ කුලේක ඉඳලා දැන් එයා ලොක් මේ ඉන්නවලු ලොක්කා වගේ. ඊට පස්සේ ප්‍රධානී හැටියට ඉද්දි කියනවලු එයා මෙහෙමයි මේ සීමාව ඇතුළේ ඉන්න මේ සීමාවෙන් එළියට පයින් දෙපා මේ සීමාවෙන් එළියට යන්න දෙපා මේ සීමාවේ එළියට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ අහුවෙන්න පුළුවන් වැද්දෙට්ට ඒ හින්දා ඔයාලා මේ සීමාව ඇතුළේ ඉන්න කියලා
kanda me simang hari ande bagel. Kiri kiriyalu nah itu ahan nanti. Apa kayaknya nahara kare kiriyal. U kiri kak ahannya mana lalu udah kotu panin demo nih. Simang panan demo nih. Simang yang liat apa ini kang udah mau. Ini ek ke me deng nah ek wedi gora ahan nen wedi. Nahara wedi nahara kare. Nahara wedi ini bahasa nahara kayaknya inda. Oke muka tuh ini kira mat balai ini nanggo kira. Mat balai ini muka tuh ke ini kira unahan segi buat kira kira panel dengan ibu kira buat muka tuh ini mat kira balai ini nanggo kira ini muka tuh kira anda jadi kira dengan kira lu kisi kisi kan nih lu dengan kira lu kira ibu kira lu memang baru ada kira apa yang kotor kalau di bawah sih mau kan? Mie partai dah sih apa mie partai dah sih mie lipar kocir joyi katino ini baru buat apa yang hilang kalau di bawah meteri ini ada anda bagi lah bena mie lokatnya ini malu deh. Ayolah kayak gua mau main, aku lalu deh, perdana ya, kibangi naik ya, deh muka tuh main kira, kalo mama gila elit itu ya, main hina boru nih kahan nih, kisi kesi kan nih elit gila mama hina jauh, jodih gitia gila kalah bila apa, aku lalu hebei mang, aku lalu main, muka prasnya aku nade, kepudi kesi katina, muka dua nulak mau pasingin aku, muka dua nulak pasingin aku, ayang nanti sorry tamai gua lalu deh, yang kiuwa, ikan kiri nanti kahan nih, nanti yang itu muka tuh ini ada kayak mama gila lah, elit gila. Dengan orang orang dana yang kalah, ikannya, ahuila, bandi lah kau hidup dengar kan? Topi ya kalah, ipa kiri kahannya tuh gila bandi lah, ipa kiri kahannya tuh bandi lah topi ya kalah, dana ya lah, itu pasti dengki, no dengki dengan ada gini, ibu naik ya gini, no dengki orang ada naik putih, buat taat terat tuh kuni, buat taat lagi taat dan dahar karya, utat kiuai ande pagi lah, ut ayah lagi, penla, gila kaya, ut aguna bandar. Ewa kita, mungkin tata ke jalan ini dia ni, mungkin itu dia, tata ke budaya ni, nentang orang tu ke budaya ni orang, tata ke budaya ni kalau tu orang tu ke budaya ni orang ni, Ewa kita, mai mungkin gila, pagi mu paripuah kaya, kaya tanang kaya kiri kaya kita, Adam kaya apik kano, ya Adam Ewa kita paripuah apik kano, Ewa kita, mungkin tanang kaya kiri, pagi ni kau gila kerana. Kerana apa? Jika dengan kerana dia ni, dengan bapa Paulus ayat ini, dengan Mei Paulus ayat ini, dengan itu berarti ini arah arah adi nadi ni betul tak? Arah arah pun ini dengan hita sama yang mana ya? Ini hita guliya kaya apa? Pagi ni, dengan itu ini bapa ikhijin. Ini depan yang cuma angkia dia dia dua, Mei depan yang cuma angkia dua. Ikan dari dia pawai no, ini dua. Ini lagi dengan itu ahu naik. Ini kira dia hanya dua. Ini pasti ini kira. Nanti lagi sama budu hantar kira Mei mana ya? Kira ni Mei arah pun orang terbanding ni hita. Mereka itu orang mesir itu dia ni, hampir lima orang bunuh gahannya kerana itu orang ni, apa parissa minun yang agak ati itu awal dia, tapi mereka gahannya ini katih tiada nawasi, tapi bandi orang bunuh orang bandilah yang katih tiada, ane itu orang yang sihilik indo ni, yang guru sima katil indo ni, orang ati itu awal dia ni yang agi, tapi yang ada wasawadi ni agi hilang, tapi hilang patas galah hilang yang orang bunuh orang gahannya ini nama tapi itu orang lazy ni orang bunuh orang bandu orang galau orang dia orang urdu gana yang orang Pichin depe gini kan depe thati ganan ni dia ni tu indepe kamarul, ulu gah gan depe bithiul, mana karumya gian depe dina depe galawan depe gian pasi, arah kiri ni kah gan ni, dikir practice ke kerana gian ni, ibaran ni, arah kiri ni depe gian practice kerana ni tu akkaya lagi matawulan ni, macam gah gan pulang kerja itu, kelu gan lagi, lihat tu di, ini dua no, dari sport kerja ni kerana, loko ada kerja kelabar no hari ni kau hijat comfortable ni indepe, na pichin no, ni eva kita mai. Ini berdiri ini orang apa? Mereka mereka orang kiuar kiri ni ke hari ini orang orang tiada ini hina kelu orang pasi ni apa? Ikan kelu ni lah orang pasi tu macam ni amar siri. Dan noda kini ini berdiri. Angga awat balno kau ini kau dah villa dengan dini noda ni. Dan ber. Orang mulka alih hilu kara kara hina hilu buka loko tiada ini ni. Ikalih ding hina hilu kara no ikalih tak kini doh ni. Ikan ada ikan itu korang dengan guru rek lagi ini ke bahasa guru rek kini noda ni. Guru rek sah ber mihmai. Obat teriru ni tu orang ni baru wate ini arah ni ukur mati teriru. Ukur malah obat ni baru suara ni kita kiri lagi. Orang potong pain di sini lah putih paritam yang. Hari hari mana macam gagal ini pulang kiri ini mana ini? Kira hebe balan hebo mau pada sini lagi. Potong track kandhe ani. Ikan teriru ni mata teriru ni tu orang manggil wate ini ni orang terima teriru. Indah ekai orang mewah ke dengan ini ke wate nak apa dia ini? Mama track pain di sini lah. Ani tokur mati lagi nama mulang kedima kandhe ani ke. Langgar di mana hari puah kandang pelayan ni, mukanya hasil ready, 8 meter puah pelai itu kandang ni, mukukula hari ni mukanya dekila, anita itu sudah ada. Ia kian apa? Kiu ada? Hanne?
Ika kiri ka hana nika tamai giani sima mi ahiti sobahawi mi grahani wina gati yaramunu grahani unada basil lisi ne wai haka boni ka galawan hita na dara isa andagana dodagana wali dagana mukata aniwari i bendi caramunda sape so irisi awa patangan noni tatat ira se ya tawa gini kike wadi la kata karangiti mehe pichi noni mawa kia karanet guha marandi hita noni gila we tanging tamau marandi hita noni gila. Waire ino a taraha ino a raduk podia ma poya ini sete kame ino a ne a dulete ina pi gindra gindinde pe ini wehe ito kote ane ini sa me grahane vi ma me mana sedi ina me grahane vi na gati a tule ina pari pukulak na kanda di ina kene guru rea kian ne poya kita hang ono si yan ne pawe dagalan na tu a iya kave na tu ina han ti ina dia kara kene kara handa pe horeng hari ma seji kara ndo horeng hari gila amben do horeng hari kata kara ndo. Padahal nih, di kau ruki buat itu monakaran nih ada ibadat pahin deh mau nih kotor. Ibadat ini kiamu sima apa? Ini rules tiga ukum penegakan kagak itu sejalan nih. Ini pas itu orang udah lagi pitu gila lagi, udah lama kelu na, udah sih meparat kelu lagi ya mata. Kela itu ini pas itu kerja anda deh nih, muka dunia apa meparat dunia mata kira. Ini pas itu ada topi ema ay parat karakola ini pas ada dukkile bindela, ada cakwe asema ay kerki. Ina pari pukulak di India na itu kota deng ida pasi api minum ika te irung gatara pasi mi mata ti ini arab mama te irung gano deng rahatan nuhansi nama gisi te arab mung gano ini netu eti hebe irsa unahansi di ida mama kopi karan ne anda hunda ne unahansi unahansi ina ave ne di ida unahansi anita ya kelo kolo asri kan ida mang karan de giut mata adin wadi ro gila oi tu ale mi mama kelo gano gila. Mage atuli tama tu wale diye nisa mama unahan sela mi kopi karan dian netu mama mage si mama derung kan donde mama mage atuli tama man ni diye nawa logo kama diye nawa mage atuli bende nega diye nawa mage grahan ege nega mene meke terung ngara gane podak akkawen netu dagalan netu podak pati tada kara gane ikere garu kara gane inde puluan nang ane tura tike ya diya iya dene tura ada bayane dian ne hari api kewo dia ide pasi dia meke api terung ngara gane tara pasi. Ini mega terung kat kena, ini pasai ya dengan doa sihte, ini awasta awal sampai eksekutif mega grahane mende adi, ya koyakan doa krama ya, mega miden mega grahane ini metuli, mega sihte galawan di bawah demi dengan yang ada ini grahane ane itu, ini tamai mega api darma sakat cawal di kerana barang kaki elak ya, ini teknik kira dina, ini mehema sihte dina, mana ini mehema kerja balan. Sida meh mahu ino na mena mehema mehema sidra kala balanda kela api yam api yana upades darma saka caga na kawata hande no mena mehi diere mehi wagi awasta wadi muna dende kela ya api yana kawata hande ima mena mehi diere mehi ka handle karanda kela di ima e ada kela dende padanggan hari dang api udah hara nea kie balamu dang etter me mehi sida mehi magi hila arap tam magi hita rahatan no hansa kene ki kolo diene tu magi hita grahane wena sida kna mada tieni mang etter me dang mehi kedi. Kohomada mamme grahane ite wena widiyen galawenne hari ekata man kiyanna kramaya mena mehema karana den api udaharanayak gamu mage sitha sithe swabhave tamai sitha aramunu wala bendila mulin karanne mul dawas wala di aramuna thula mara joy ekak tiyena mara satutak ena. Ikan itu orang yang marah munak mulai di joy pinne hina hina hilah. Padahal kalau lawe kak patangkan nu ulkale hina nindya ne hari nikang hina light ne itu lah hari nikang pipila wagi malak pipila wagi itu. Itu kok deh malak pipila wagi itu lah ande. Pipiche katia di ramai ke kalle ya teke dike 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 visi esya ne di lah pas seka kalle pas se pawin wane. Oke orang yang dia kucerai ini orang yang marah munak kemak gatat. Kayaknya rupa agatnya, sadya agatnya, deh sindu agan dulu, muling ngahadi, apiyo mar, eh pisu ya dina nih sindu le siapa ara kahana, tiga tiga tiga, eka karena pasti ammu sindu ahadi deh bawa ina. Ara ara me, air langka ya, unyar muka dara sindu a mesti ikat tiga tiga, me ayat muka dara manikie muka dia,
Ahal ahal apa pasti pahar ya di tegaino. Nih berikan gaya kasih yang di tegaino. Ahal apa pahino? Di koi beli, koi enggak tega mah enggak. Anti anti udah enggak terang yang pahin Hindu ane tuh ya. Itu kode. Ini darah mah pahino. Ini mereka tamai sabda agat tat, rupa agat tat, sparsha agat tat, bendi mah agat tat. Mereka hamma aram mana enggak mati ini enggak mau pattern nega. Mulai di mereka mar pisu apa gaya kahdino. Ini kahno, kali itu aja porong tuh dengin dia, dengin itu, badin dengin itu. Muka tuh gak tiket tiket gak bela bela gila, wajar karya agak berbuat ter. Ipa aja nawa. Balan tuh ini ipa noi cik isi muda aja apa itu. Ipa noi nang ani barang mangyakar mati kah itu kerjaan beri bela. Aitu kerjaan beri bela. Ini tamu mata asun derai wa. Ini muka dia tamu pan asa adi dini gini aja. Ini sama dia bagi adi nih aja. Ini allah ngegi aja. Bandar ngegi aja. Anne itu kota ini sama dengan ipa aja makin itu. Ini itu kalau minum mereka api terung kat dalam bahasa minum mereka thamai minum manusia ini dia manusia orang dia pisu yang agak mulut di pisu yang di lama agak danggalan, pasti ekornya mepahin. Ini mangkian mereka orang itu tiada tispah melo ke jiwa tu, nana mangkian mereka ada kimi orang ini terlalu ada ikan orang kene itu Hindu akan negiat, Bedi mak akan negiat, orang kalau linggi kat teu na orang dia balan kalayat tikka, ikan bisesanya dia lah, ikan thamai ikan hati. Itu kota sihat, mereka dia mulut di gerahan itu ahui nawan. Sita grahana ita unada passe guru ware karanne dharmaya kiyala mehema deshanawa karana. Deshanawa mehema hagana yaddi deshanawa kiyanne gindara. Deshanawa kiyanne ginnak. Ginnen karanne yamek vinasha karanawane yama. Apita thiyena mehema dan man me bandimak hadagena me deshanawa ahagena 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 yaddi mukaddo vidiyaka athulata me okkoma hadagatta loka kedi 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 yanna ganawa. Eka apitnya desa nawan mulda asal terinnya, dengan apa mereka, mereka tikar kalah, mereka hagan 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 yang itu, mereka desa nawal ikat digat, mereka desa nawal hagan 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 yang ada pasi, mama dani mana itu, mage itu, lantai itu lah, arah loka galu wilayah anda kan, arah hadaga itu loka ayat tenda kan, mage itu leh hadaga itu bandim, itu kuda hebei, eki ane guru raya ke wacana ginder, eva gini awalan wada. ए वादान नोल्ड मामा दिगरे में सावंदी करने ही दियो एक दिगरे माँगे देशनावाल एक दिगरे आहागना आहागना आहागने गियो ते हैं मैं माँगे ऐतुलटे माटे माँगर बैदी माँ खादे वो मानुष्य वाट टिके 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 ए पावे ना ए मंड कह लेना ए मोर जमी वाट बालाहान के लिए मुकदा पहला दिन ये कता करने इसर Minsu bayai mewa kita enggol dewan dari lawan mulkal. Mulkal mewa kita enggol dewan dari bayai ini mukade. Hey, mereka handgat tak? Hamara arah ada lagi ni dino. Arah visi arah bandi mereka macam mati gan beri dino. Itu kalau terung gan de. Desa nama manusia mewa bandi ing haduna digete desa nama agan ingat. Ia agi atulah dekat pelen. Ega ni Jesus lagi, Buddha nhanse lagi. Laut sulagi wacan hari itu, eva ginder lagi itu, eva minis, eva poro para lagi, hadap itu. Ikanne eva depolu kerana apa ya adm? Ikanne terung ganda muniverik wacan khawadakat minihek niwan ne, minihek ko gini awalanwa. Muniverik wacan diket minihek kahulang ahagan giot. E manusia ke hadap itu mihem pelilayanwa. E manusia le terinwa mihem bandingin khawadakan datto ne, hebei muka doi dirokkom galu diwi anwa si. Asyik dia ini maksud dia ni kan? Itu kotre, ane itu kotre, sama hidup ni dia manggi, hidup ini berada guna, mahaan ini dah. Oh, dekat ada manusia ke atas ini rawino. Siapa gih kasing banding asyik ini dah be? Siapa payah ini dah be? Tahu pun dia atas lekak kerja oino. Mene me dekat ada atas ini rawino. Ikan ane itu kotre sama hidup ni guru orang, mawa amar ini dia mada mampu. Mungkin mukar dah api hambo ni guru orang mat, maki hidup ini. Apitnya deh ini, apitnya nidaha segi lah itu orang mana unha si hambo ni keng andi mana unen, mana eluat nanti meluat nanti, mage admi elu, ebet dan nanti ugiya, mana mebet dan nanti ugi, wacana hagan ugi, ham, mawa ende mage hadawa tu gihilla me, mage admi dekat kadu nama, dekat kadu ende katda. Dem mam bandu nata, mana siap banden ni bes, anit elielogi ni minisu agi, elielogi minisu bandene vidya deh, mana bandela ini bes deh, engah tu la ni keng. Muka doh dekeng ya, tulah seten naik. Hebei ayang endat bayar ni mana? Ini tu mayam lauki kat ter, tulah ni maru bahara kadi nom. Ini wacanah digen mengihit dayanunot. Ini manusia agi lauki kat ter, binde bayar endat batang gan nom.
ඒ දෙක අතර තමයි යාගේ ආත්මේ මහණෙනවද නැද්ද මහණෙනවද නැද්ද කියලා යම් ටයිම් එකක් ওই දෙපැත්තදලා මේ මිනිස්සයා දෝල්ණ වෙනවා බලය මාරම පරිප්පු කාලය ඕක ඒක පැත්තට වයින් නැතුව ඇයි ඒක හැබැයි මරු අධ්‍යක්ීමුත් එනවා මාරම අධ්‍යක්ීම් හම්බ වෙනවා ඒ කියන්නේ මාර විවිධත්වයක් තියෙනවා ඇයි ඉතින් මේ පැත්තේ වෙන ලෝකයක් අර පැත්තේ වෙන ලෝකයක් මේ දෙක අතර මිනිස්සයා දැරි දැරිට මාරු වෙද්දි මරු අධ්‍යක්ීම් අර මහණාට අද එකම ස්ටයිල් එකනේ ආයේ ගිහි වුණත් එකම ස්ටයිල් එක මේ දෙක අතර ඉන්න කාලය තුළ අමුතු ජොලි සිද්ධි ටිකක් තියෙනවා සහා හැබැයි පොඩි අවුල තමයි තේිනා ළඟදී මම මොකක් හරි එක පැත්තකට බහින්න ඕනේ කියලා තමන්ගේ ඇතුළත් කියනවා හැබැයි මොකද්ද මන්ද ඇතුලේ තිරින් ටිකක් ගෙනවා ඉතින් මෙහෙම අහගෙන අහගෙන යද්දී මේ හදවත මෙහෙම පැලෙන්න ගත්තට පස්සේ මෙයාගේ ඇතුළ ගිනි ගිගි ඒ ගිනි අවුලන වදන් වලින් ඇතුළ ගිනි ගත්තාම වේදනාවක් එක්ක ලෝකෙ කැඩෙනවා යාගේ හැබැයි කැඩෙද්දි වේදනාවකුත් තියෙනවා ඇතුළේ ඒ කියන්නේ උනාසි ගින්නක් නේ කියන්නේ වචන ගින්දරනේ ඒ ගින්දර තුලින් මාව පිච්චෙනවානේ ඒ පිච්චීම ඇතුලේ ඒ පිච්චීම ඇතුලේ මාව මෙහෙම ගිනි අරගෙන යද්දී ඊට පස්සේ එයා තේරුම් ගන්න ඕනේ දැන් මේ දේශනාව අහගෙන ගිහලා එයා ඊට පස්සේ සිත එයා දක්ෂ වෙන්න ඕනේ දැන් දේශනාව ඇහුවා මට තේරුණා මගේ ඇතුලේ දැන් ලෞකිකත්වයට කොච්චර මං යන්න ගියත් කොහිදෝ පැද්දකින් මාව පස්සට අදිනවා මට 100%ක් ලෞකිකත්වයේ එන්ජොයි කරන්න බෑ මොකද්දෝ පැද්දකින් මාව මේ පැත්තට අනිත් පැත්තට අදින ගතියක් තියෙනවා ආන් එක තේරුම් ගත්තට පස්සේ එයා මේ එයා ඊට පස්සේ දක්ෂ වෙනුනේ දැන් එනං එයා කරන්න තියෙන එකම දේ මම සිත අන්ත දෙකින් ඉවත් කර 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 මැදට තියන්න මැද තියෙන එක වැඩි කරන්න මැදදී මැදින් ඩින්ඩාලා ඉතුරුලා තියෙන මැදින් ටික ගෙවෙන්න ගන්නවා මැද තියෙන එක 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 පුද්ගලයාට සාපේක්ෂකව තමයි මැද හිත තියෙනවා කියන කෑල්ල පුද්ගල සාපේක්ෂක දැන් උදාහරණයක් ගමුකෝ මෙහෙම දැන් මැද තියෙනවා කියන්නේ දැන් මම මෙහෙම හිතමුකෝ දැන් මම කියනවා කාට හරි මේ මම අද දවල් කෑමට එනවා දවල් දාන්නට එනවා මම මේ පුළුවන් නම් දවල් දාන එකක් බෙදලා තියන්න කියලා කියනවා කෝල් එකක් දීලා කාට හරි ආරාමේ ඉන්න. ආරාමේ ඉන්න කෙනෙක්ට කෝල් එකක් දීලා කොහොම හරි මම ගෙදරෙද්දි මෙන්න මේ මේ බතරයක්වත් නැහැ උපේකේ. කෑම එකක් බෙදලා තියලත් නැහැ, දාන එකක් බෙදලා තියලත් නැහැ, බතරයක්වත් නැහැ. බතරයක්වත් නැතුනම මට මල බයිනවනේ. දැන් මට මල බයිනවා. දැන් මට මල පැනලා ඉන්නේ මොකද මෙච්චර මන් බත් එකක් බෙදන්න කියලා ඒත් බෙදලා නැහැ. මෙච්චර බත් එකක් බෙදන්න කියලා බෙදලව තිබ්බේ නැතුණාට පස්සේ මට කේන්දර. දැන් මං අහන්නේ එතකොට මගේ සිතේ ඉන්නේ මැද මැද්දද ඉන්නේ ධර්මයේ තුල දාන්තයකද? අන්තයකනේ මල පැනලා ඉන්නේ දැන් මට. එයි මට කෑම එකක් බෙදලා තියලා නැහැ. දැන් මගේ හිත අන්තයක. දැන් සිත දැන් සිත මැදට ගේන්න ඕනේ. ඒ මැද තිබ්බහම මැද තියෙද්දි බැඳින්න තියෙනවා හිතේ. සිත මැද්දේ දැන් මැදට ගේන්නේ කොහොමද දැන්? මෙන්න මේක තමයි වැඩේ. සිත සැරේ මැදින් මැදට මෙහෙම ගේන්න ඕනේ. දැන් එයා කල්පනා කරනවා මෙන්න මේ විදිහට. හරි. දැන් මම කල්පනා කරන ඇයි මගේ හිත මෙච්චර මම මෙච්චර දාන එකක් තියන්නේ කිව්වම එයාලා ඒ එයාලට තියන්නේ කිව්වම මම හොඳට බෙදලා දිනවා මම තියන්නේ කිව්වම මුකුත් නැහැ. ඇයි මට මෙච්චර මල පයින්නේ? ඒත් මම දන්නේ මම ඇයි මොකද එයා අනිවාර්යෙන් එහෙම කරන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නේ. මගේ බලාපොරොත්තුව තමයි මේ මම මෙච්චර මට මල පයින්නේ කියලා මම උන ටික ටික තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මගේ අවුල කියලා තේරුම් අරගෙන බලාපොරොත්තු අතහැරිනවා. ඔන්න දැන් හෙටත් මං ගිහල මං යනවා නුවර ගිහල මං කියනවා මේ හෙටෙදි දාන එකක් තියන්න කියලා කියනවා. හෙටෙදි දාන එකක් තියන්න කිව්වහම මෙයා දාන එකක් යාළුවා තියලා. හැබැයි අද එන්නේ දන්නව ඔක හැබැයි ඔය කිව්වට මන් ඌ ෂුවර් කරන්න බෑ උඩ අමතක වෙනවා ටැග් බයිනවා. ෂුවර් එකට තියන්න නැති වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි දැන් බලාපොරොත්තුවක් නැතුව ඒත් කවන්නෑ කියන පුළුවන් නම් තියහන් කැම එකක් කියලා කියනවා. ආ දාන එකක් තියන්න කියලා කියනවා. තහා ඊට පස්සේ ඔන්න එද්දි තියලා. දැන් හිතට සතුටක් එනවනේ. අම්මෝ අද නම් ඇති යන්තම් බත් එක තියලා තිනවා කියලා. සතුරෙදි හිත හිතට කියන්න ඕන ඔය ගොඩාක් ජොයි වෙන්න එපා අනිවාර්යෙන් අද ගොඩක් බත් එක තිබ්බට සතුරුත් ඔයා මෙයා අනිත් දවසේ බත් තිබ්බේ නැත්තොත් ආයේ ඔයාට අර පරණ වගේ වේදනාව විඳින්න වෙයි කියලා තක් ගාලා හිත ඒ කියන්නේ දෙකද හිත සතුටේ අන්තයට යන්න දෙන්නේ කොයි වෙලාවකත් සිත අන්තයකට ගෙනියන්නේ නැතුව මැදට ගේනවා හිත ඒ මැදට ගැනීම තුල සිත සීරෝ වෙන්න ගන්නවා බත් එක අද බත් එක තියලා හැබැයි මම අද බත් එක ගැන සතුරු නොවන්නේ ඊයේ බත් එක ගැන කල්පනා කරලා ඊයේ මම නැති වුණාම දුක් විඳනේ අද ගොඩ අද සතුටුනා කියන්නේ මගේ හිත හෙටත් අනිවාර්යෙන් ඔක හොයනවා ඒ නිසා මං කනවා ගොඩක් සතුටු වෙන්න යන්නේ නැහැ කියලා කියනවා ඊට පස්සේ ඔන්න දැන් අනිත් දවසෙත් මෙයාට කියනවා බත් එකක් බෙදලා තියන්න නෝර කියලා එද්දි බත් එකක් බෙදන්න දීලා කියලා කියනවා අද කියලා කියලා මේ කියුවාට පස්සේ අද මෙයා බත් බතුයි පළතුරුයි සැලටුයි ඔක්කොම සෙට් එකක්ම තියලා
Amar di benda batik itu aja ada mukko mati ke kabel itu ya lah, ukko bodi lah, itu bad amar diri aku, ada mau gila itu no, eh tidak lagi no, madagani paling indah sih kamu paripu, ini dek aku tak keran deh pak, paling indah sih, yara paling ini, yara paling ini bandi ini duka lagi, tak galah itu satu ruin dia di, ini kita hebat nih keran nih, amu me par nang hari mah kena hamu lagi lagi kian nih. Jadi batagan ini pas first take paripu ang ini mata kerjaan no. First take kamu duka, ini beri ya make kerja udah joy Indian nih pak, mukade. Ada bat take deh, make bat nih make salad tuh ukkoma, make food salad tiye no, ice cream tiye no, ukkoma take make parah dia ambil aja ini. Ini udah ada parna paripu kan deh ini di dino, kira paran ini mata kerjaan no arve itu no. Ini sa, ini ke sidiya kita rai, ecerai, make monwa di bat terlihat nih, mana kanda bulan dikai ini dia ini, ecerai. Ini bahasa orang anit dasar gina ayat bedalah dia ane kelakuan orang bahasa, mereka ayat bedalahnya. Itu orang ayat malah pahin orang hidup, itu orang hidup gina umum mata mai berada. Ucapan paling ini bahasa dasar kita amat itu guna dasar tu nak ikat ikat kehamat ibarat bahasa amat itu kelap paling ini dasar paripu. Umum ini mai berada, umum ayat amat itu kelap ayat gila balapur tu tiaga tiaga gina. Hey, tiga dasar ayat parak ya honda itu di mana? Aneh hari di keram mereka di mana ini di kelak. Ang itu orang ayat mata berada. Orang ni bagi, orang bagi sistem ini mana mana antara itu gila joy ini dah ada di. Dukuin dah ada, di api kerana ni, meder gaino, ini meder gain itu thaman deh sahpe sih upakrama dah gana. Meder deh sih tepat kerana deh, kekin ada awe ini koyah cintane memeh mana, he itu imasano, kal ya priori so manusia kari ede no. Minne me ini deh sih tepi meder gaino awat passe, ini passe deh api balamu deh ini passe me sih tepi meder me mati anngi ham, meder inde sih tepi terima asa nanti ay. Dan hita api an hita hita hamil ini, ini arah bunuh pas selain itu gahan egaran itu dua meh meder villa shape ke joye ke inne te ini terung ganda mana he itu hati no, egar he itu thamai wignyaan itu peradma pawai inne vividat te ini kita ini sa, kama itu oh ne vividat te, vividat te ini ti unahama hita le dari no boring katia, palua. Mee palu itu bayar ni sah, vividatte manusia manusia vividatte kini kan memang soalnya. Hebat itu orang ganda vividatte kini, yatar tayak ni mei, ek manusia perpanja, maya awa. Dan hidanu dengan api itu memang penan rupa agan lebih cakupinnya anu matamani. Mee header mee rupa kini kalas pedi, mee katuli mee ni nahan sila hamudruoru satu kini gan lamai pirmilamai nene. Hebat balan deh, mepenye citra itu lihat ngapi gedera pinturya baladi, gedera fotoya kedihah baladi, pinturya api kira ammala, tatala, gairulamai, mage wipe, mage lamaya kira pinturya penuh aja, pinturya wipe lagi gairulamai, lamai nene, ikat tani fotoya kagni, eva ke api deh mepenye, ikat citra, mepcitra engkaran deh kisi dia, hebat api bi citra itu lihat kini nama ini nahan sila. Hamudruoru, lamai, itu kotak mem memanu ada mem. Minne mem kita mai, vichitra te kiri ni kat ini mana orang ini, abah iya desa ni mata kelih anti mana. Mem vichitra te kiri ni kat ette ni mem. Jadi pintu re ammala neni. Api mem agi amma bayi malan hamudruoru agi putah kujel lasan dekila, ane balan dek agi petiya kiuat eh, foto agi petiya neni. Ina mem lasan petiya, mem vichitra te kiri ni kat illusion ni kagne. Mereka maya awa. Me api tepi ini pintu orang tu la vividatte ne? Eh unat vividatte api taki no? Vividatte kiri ni apa api tepi no? Me vividatte kiri ni manusia perpanjang ak manusia maya awak, ekterum me logi vividatte ak ne? Eh unat deng api tepi balan amma kene me nama hitan depulwa, lamaya kene me nama hitan depulwa deng api tepi api dera me kemari privil lek, me kemari ni dah sa, mana lamaya kene hitan lek, mana boyfriend lek kene hitan lek, terung kene privil lek kiri ni makai mood kah mana? Nidahas marga kila mage nidahas cintanya kaya mage moda kaman. Kata hari nidahas cintanya tiernana guru orang kaya agar hita anda u parti mette. Uge moda kaman ya kan? Uhi dina guru ini bicitra. Eka ibu tuh hari uge me loka bisa cintanya kaya negri. Eka hita la nima keran deh. Me belu hamar apitnya daswar gati ya no. Balan gahing gahar bina malpete bina sendiri hita anda bulu. Mee vichitra te gyanne manase maya. Loke vichitra te ya kete ne, loke ke chitra ya kete ne, chitra tu lo api tu vai vichitra te gyanne manase inga dana mano inyanne prapancha.
මනෝවිඥානේ ප්‍රපංච ලෙවල් එකක් තමයි අපි දකින්න විචිත්‍ර ලෝකයක. හැබැයි ඊට පස්සේ අපි හොයන්න ඕනේ මිනිස්සු මේ විචිත්‍රත්වයේ කියන ඉලූෂන් එක පවත්වන්න හදන්නේ ඇතුළ තුල මේ හුදකලාවට දින බය හින්දා. හැබැයි වැඩේ දෙන්නේ විචිත්‍රත්වයේ කියන එක මායාවක් නිසා අනිවාර්යෙන් විචිත්‍රත්වය අවසානයේ ඒකාකාරීත්වයකට පත් වෙනවාමයි. ඒකයි අපි කොච්චර කාට බැඳුනත් එපා වෙන්නේ. මොකද ඒක මනසින් ගන්න බොරුවක් ඉන්න. ඒක එක ඒක සත්‍යයක් නොවෙනේ ඉන්නා. ඒකයි හැම බැඳීමක්ම ඇති වෙන්නේ අපිට. ඉනෆ් කියලා එකක් එන්නේ අස්සේ. ඇති කියලා එකක් එන්නේ දැන්. මහන්සි කියලා එකක් එන්නේ. ඒ සියල්ල එන්නේ තේරුම් ගන්න මම දැකපු ලෝකේ යථාර්ථය මට ඇයි ආව එපා වෙන්නේ. ඒ මිනිස්සයාව එපා වෙන්නේ ඇයි මට? ඒ කියන්නේ මම දැකලා තියෙන්නේ මනසේ මායාවක්. බලන්න එකම මිනිහා ගැන අවුරුදු දෙකක් ඇද්දි එක මේ මේ ලව් කරපු මනුස්සයව මරන්න හදන හැටි ඔබ දැක්කොත් ඇසිඩ් ගහනවා කියන හැටි දැක්කොත් ඇසිඩ් ගහලා අහුවෙන්න එපා මට මරලා දානවා කියන හැටි බලන්න අපි කියද්දි ඒ එකම ලව් කරපු මිනිහා නේ එකම කසාද බැඳ ගෑණිට කියන්නේ එකම ලව් කරපු ගෑණියට එකම ලව් කරපු කෙල්ලට කියනවා දැක්කොත් උඹට ගහන ඇසිඩ් එකක් කියලා ඇයි මේ මේක ඇත්තක් නම් මම දැකපු දේ ඒක වෙනස් වෙන්න බෑනේ කාලෙන් කාට කාලෙන් කාලට එතකොට දේනවා එහෙනම් මගේ හැඟීම මනසේ මායාවක්මයි මේක මනසේ ප්‍රපංච ලෙවල් එකක් මනසේ මායාකාරීත්වයක් ඒකයි මම ඇසිඩ් ගහන්න යන්නේ ඒකයි මම මරන්න යන්නේ උඹෝ දැක්ක අහුවෙන්න එපා මට මේ 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 හරි අහලා බලද්දි කියලා කියන්නේ අවුරුද්ද මෙල කපලා දානවා කියලා කියන්නේ එහෙනම් ඒක ඇත්තක් එහෙනම් ඒ ලව් එකම බොරුවක් එතකොට තේරුම් ගන්න මෙන්න මේ අපේ මනසේ තනිකර මේ විචිත්‍රත්වයේ කියන ඩ්‍රීම් එක විචිත්‍රත්වයේ කියන සිහිනය තමයි ලෝකය කියලා කියන්නේ. ඒක තමයි මායාව කියලා කියන්නේ. ඒක තමයි සංසාර දුක කියලා කියන්නේ. එතකොට මේ මායාව ඇයි අපේ ඇතුළේ නිර්මාණය වෙන්නේ? ඇයි මේ මැජික් එකට මේ මායාවට අපි අහු වෙන්නේ? තේරුම් ගන්න මේ ඒක තේරුම් ගන්න අනිවාර්යයෙන්ම මේ හුදකලාවට බයනේ මේ ඇසි තියෙන්නේ තේරුම් ගන්න ඒ නිසා දැන් එතකොට තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද පොයින්ට් එක? ඒ කියන්නේ මම මොකට බැඳුනත් අනිවාර්යයෙන් මේක බැඳෙන්නේ බොරුවකට නිසා ඒක අවසානේ එපා වීමකින් ඉවර වෙනවම තමයි. ඒක නවත්තන්න සක්‍රියටවත් බෑ. වයි මඩවත් බෑ ඔගේ පුතාටවත් බෑ. එතකොට ඒ කියන්නේ වයි මගේ පුතාටවත් බෑ කියලා කියන්නේ ඒ කියන්නේ මොකද මේක තමයි මේ ඉන්නේ ඉලෝෂන් එක මේ ඉන්නේ ඩ්‍රීම් එක මේ ඉන්නේ සිහිනයක නිසා සිහිනය කවදා හරි ඉවර වෙනවා ඒ වගේ තමයි මේ ගොඩනගන හැම මනෝවිඤ්ඤාණේ කතාවක්ම බොරුවක් නිසා මේ හැම දෙයක්ම ඒකාකාරී වෙනවා හැම දෙයක්ම ඒකාකාරී වෙනවා ඒකාකාරී වෙලා ඉවර වෙනවා මේක මෙන්න මේ ඒකාකාරී වෙනවට බයට අපි අරමුණු මාරු කරනවා එපයාස් මාරු කරන උදේ කණ එක දවල්ට කන්නේ දවල්ට කණ එක රැයට කන්නේ උදේ ආහාර ෆිල්ම් අද බලපු ෆිල්ම් එක ලබන සතියේ බලන්නේ. එයි එකම ෆිල්ම් එක දැන් හිතන්නකො අර සංජී ඇවිල්ලා හැමදාම බදාදර එකම ෆිල්ම් එක පෙන්නනවා. කවුද එන්නේ? කට්ටිය ආවිල්ලා නිදිය ගන්න. ඒකනේ මේ දේශනා දැන් මේ එකම මට මේ තාම පුදුම මේ ඇයි මේ කට්ටිය මේ එකම දේශනාව මෙච්චර අහන්නේ කියලා. ඒකනේ මට තාම පුදුමයි. මේක එපා වෙලා ඇති කරන්න දැන් ඉඳනවා දන්නේ ඉන්නවනම් මේක හරින්න බෑ ඉඳා. ඉතින් එකම දේ කියද්දි ඒ හින්ද තමයි ඔකට සින්දු කෑලි දානවා මුලින් සින්දු දානවා එතකොට පැය දෙකක් ගාමාරකට තියාගන්න පුළුවන් එක ලෙවල් එක නැත්නම් ඉදි දැන් කිහි දෙනෙ නැගිටතර වෙනවා අර එහෙම මෙහෙ නැගිටහන් කියනවා ඒ මොකද අනිවාර්යෙන් විවිධත්වේ නැති වෙච්චි ගමන් එන්නේ ඒකාකාරීත්වය ඒකාකාරීත්වයේ එනවා ඊට පස්සේ තියෙන නිින්ද ඒකයි දේශනා අස්සේ මෙච්චර නිින්ද යන්නේ බලන්නකෝ මේක ඇතුලේ ගිහිල්ලා නිකන් ආශ්චර්ය ලැගෙල්ලා ප්‍රීති සින්දලා ගෙල්ලා නටලක් කරලා මියුසික් පාරක් දාලා රැගේ රැප් එකක් දැම්ම මම්මට කට්ටිය පැය භාගයක් හරි තියාගන්න පුළුවන් සින්දුවෙන් පස්සේ විදක්ති කරනවා. ඒ කියන්නේ දේශනාව ඇතුළේ ජෝක් කරනවා. මේ ඕනද? ජෝක් කරන්න ඕනද නැහැ. ඇයි ඒ කරන්නේ? අර මොකද නැත්තම් එක ලේයර් එකට දේශනාව කියපු ගමන් කට්ටිය බුදි. කට්ටිය හෝ ගල බුදි. ඉතින් ඒ නිසා සින්දු වැඩිින් දාලා මං කියන්නේ මේක සාර්ථක දෙයක් නෙමෙයි. ඒක තමයි ඒ කියන්නේ ඒ නාට ඒක සාර්ථක දේශනයක් නෙමෙයි. මොකද ඒ මොකද දේශක තියාගන්න බැරි හින්දා කට්ටිය එක දිගට අරමුණේ යාලා නිදියෙන හින්දා වඩපිට බලන හින්දා වෙන ලෝකයක් ගැන මනෝගහන හින්දා ටක් ගාලා ආය නැගිටවනවා ආය ටෝන් වෙනස් කරනවා කතන්දර මැදට දානවා දේශනාවේ දේවල් කර කරන්නේ මොකද මේ මනසේ හැටි මනස පුරුදු වෙලා තියෙන කාමයට ඒකට මේ වගේ දේශනාවක් හුරු නෑ මේක ඒකාකාරීත්වයක් තියෙන හැම උදේටත් දේශනා කරනවා බලන්න කොහමාර කට් කරන්න හදන හැටි මේක පොඩක් අද රෙස්ට් එකක් දෙමුද අද පොඩි නිවාඩුවක් දෙමුද නිකන් බලනකොට දැන් අපෝ දැන් මේක වෙලා ආය එකට පටන් ගත්තා ආය හවසට පටන් ගත්තා තව දවස් දෙකක් ඇද්දි ඔක්කොම යන්නේ ඒකනේ පොඩ අද තිබ්බොත් හෙට කියනවා ආපහු කළා පොඩි වෙන ටයිම් වෙනද වැඩවලට දානවා කළා විවිධත්වය හදනවා මනසට
නැත්නම් මේක එපා වෙනවා. ඒ කියන්නේ මහානගම එපා වෙන්නකොට එකම උදේ නැගින්න එකම රූට් එක ගන්න මරණගම කරන්න තියෙන්නේ. හැමදාම එනවා දේශන. හැමදාම භාවනාවට එනවා. මේ ඒ ඒකාකාරීත්වයේ විකාම හිතට ආස නැහැ. මායාවට අහුවෙච්ච හිත කැමති විචිත්‍රත්වයට. විවිධත්වයට. විවිධත්වය විචිත්‍රත්වයේ සොයනවා. එතකොට භාවනා කරනවා කියන්නේ මොකද්ද එතකොට? භාවනා කරනවා කියන්නේ අපි කියනවා උඹ කොච්චර විචිත්‍රත්වයේ හෙව්වත් උඹ ඉන්නේ මායාවක උඹට ওই ඒකාකාරීත්වයට එන්නම වෙනවා. ඕක බාර ගන්න වෙනවා කවක ඔය ඉන්නේ මායාවක. උඹ මැරෙන වෙලාවේ හරි කමන්නේ ඔය විවිධත්වයේ හෙව්ව අරමුණ ඔක්කොම අතාරින්නලා තනි වෙනවනේ උඹ. මැරෙන මොහොතේ හරි ඔක්කොම අතාරින්න වෙනවනේ හුදකලා වෙන්න වෙනවනේ. එහෙනම් භාවනා කරනවා කියන්නේ ඒ යෝග ඒකාකාරී අරමුණක් දෙනවා. දීලා පුළුවන් තරම් මේ අරමුණේ හිත තියාගෙන යනවා. එතකොට ඒකයි බුදු වෙන්නේ නැහැ මෙච්චර බුදියන්නේ. ඒ කියන්නේ තනි කර මේක ප්ලෑන් කරලා කරන්නේ. භාවනා කරන්න කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි මිනිස්සු ප්‍රතික්ෂේප කරනවානේ එළියේ. ඒකනේ මේ අරමුණු මාරු කරන්නේ. ඒකාකාරීත්වයට බයයිනේ. මිනිස්සු ආසම නැති දේ ආ මේ බුදු වෙනවා මේක කියන නිවනක් හම් වෙනවා වාඩි වියම් මේකෙ මිටහන් කියලා කියනවා. අරු විතර අමරතිරි බුදු වුණාම එන මොකක් හරි ලොකු සීන් එකක් ඇති නේද? ලොකු සීන් එකක් ඇති කමන්නේ මං ගේම ගහනවා ඉන්නවා පැය ගාන කියලා ඌ අරගේ තියනවා ඊට. තියලා අරක ලස්සන කරලා නිවන මෙහෙමයි මෙහෙමයි නිවන කියන්නේ මෙහෙම අම්මෝ නිකන් කා පාටට වඩා ලොකුයි ලොකු බෝලයකට වඩා මහ විශාලයි රූස් කාලා යන්න පුළුවන් මෙහෙමයි 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 කියලා ඌගෙන නිවන ටික ගැන කියලා නැත්තම් අරු කරන්නේ නැහැ නේ ඌ හැම මිනිහෙම කාමයට කෑදරකමට නෙමෙයි ඔක්කොම කරන්නේ. විචිත්‍රත්වය හොයාගන්නේ මොකක් හරි අරක එපා වෙලා මේකේ හරි මොනව හරි ඇති කියලා නෙමෙයි හොයන්නේ. අරක දැන් දුවල දුවලට එපා වෙලා ඒකෙ මුකුත් නැහැ කියලා ඌ විතර මේකේ මොකක් හරි ඇති කියලා මේක කරකවල දෙන්නේ ඉක්මන්ටම අරක ගේනවා. ඉතින් අර ලව් එකේ නම් ටික දවසක් ගිහිල්ලා එනවා මේක කරලා දවස් දෙක යද්දි මෙන්න එපා වෙනවා. ඔය ගෝයින්ක භාවනා මධ්‍යස්ථාන තියෙනවා සමහර ඒ වගේ හතරවෙනි දවසෙන් ගේට්ටුව ලොක් කරලා තියෙනවා. හතර වෙදි ඔක්කොම පැල්ල යනවලු. සමහර ගෝයින්ක භාවනා මධ්‍යස්ථාන වල ඇත්තටම මම දැකලා තියෙනවා. ඒ කියන්නේ එතන කියන්නේ තුන නෙමෙයි හතර වෙද්දි ඔක්කොම ගෙවල් වලට ගිහිල්ලා. ඒ කියන්නේ අයි තුන වෙනකන් දරාගෙන ඉන්නවා මේක එක එක දිගට මේකේ සක්මනක්වත් නැහැනේ. කතා කරන්න දෙන්නේ නැහැ ගෝයින්ක රිට්‍රීට් වල. සක්මනත් අඩුයි සෑහෙන්න විනාඩි 10ක් විතර නම් පුළුවන්. ඉන්දපල්ලකෝ මොකුත් නැතුව අරමුණේම මුලින් මුල් දවස් හතර දෙනවා. හුස්ම දිහා බලන්න කියලා ඊට පස්සේ මොකද්ද සෙන්සේෂන් බලන්න කියලා. මේක ඉඳින්ද මිනිසුන පිස්සු හැදෙනවා. ඒ කතා කරන්නේ නැහැ. ඒකාකාරීකම ගෙනිලා දෙනවා බබා වගේ ළඟට. මේ දවස් ඒතොර තවත් තුන යද්දි ඒකාකාරීත්වය දෙනවා. ඉතින් මේක මාර අමාරුයි. මේක මාර අමාරුයි. සමහරව පැනලා යනවා. ඔරෙන් යනවා. ඉතින් ඒ ඉස්සර පාවුක් සෑඩව හඳුරුවෝ කියන්නේ එහෙම තමයි. ඔය මේ කට්ටිය කියන මේ හාමුදුරු හදිසියක් ගෙදරට පොඩක් ගිහිල්ලා එන්නද පොඩි ප්‍රශ්නයක් කියලා උන්නාසයන්ී ජනපද කල්යاني මොට්ටුවක් තියලා දෙන්නම් කිව්වා දිනන්ද කුමාරට වගේ කියලා. ඒ නන්ද කුමාරට කියවන හිමියනි ගියෝ ඉක්මන්ටම ආවොත් මම අනිවාර්යෙන් තොත්තුවක් දෙනවා කියලා. ඉතින් ඒ නිසා ආනවා උන්නාසයන් ඔච්චර ඉක්මන්නේ දැන් ඇවිල්ලා දවස් ගානක් කැන්ඩි ඉස්සලා ගෙදර යන්න හදන ඉක්මන්ට කවුරු හරි තොත්තුවක්ක් දෙනවා කිව්වොත් ඉක්මන්ට ආවොත් කියලා. ඒ කියන්නේ මේ හිතට බෑ හිත ඒකාකාරීත්වයේ මාරම විදිහට පන්නන්න හදනවා. ඒ වුණාට එයා දන්නේ මේ කවදාකවත් මේ විවිධත්වේ පවත්න්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බොරුවක් කියලා. ඒක අනිවාර්යෙන් ඒකෝට මේක ඒ ගිහි ජීවිතයේ කියන්නේ මේ නඩත්තු කිරිල්ල. හැමදාම මේක නඩත්තු කරන්න ඕනේ. මේක වෙහෙසා. භාවනාවේ කරන්නේ එකම අරමුණක් දීලා එක දිගට උදේ පහට ඇවිල්ලත් මේ කය දිහා බලන් හිටහන් කියනවා. රැයටත් බලන් හිටහන් කියනවා. එක දිගට එකම දේ කරගෙන යන්න කියනවා. ඉතින් අර උඩ මුලදී එපා වෙනවා මේක. ඇයි මොන දැන් කරගෙන යනවා. කරගෙන එක දිගට මේක ඔන්න හිත තියන්න බෑ පිස්සු නටනවා. කොහොම හරි ඔන්න එක විනාඩි 5ක් 10ක් තිබ්බ කිමුක එක අරමුණේ තියලා යද්දි නිදි මතක් එනවා නින්දක්. අම්මර නින්දක් එන්න ගන්නවා. ඒ කියන්නේ ඒකාකාරීත්වයේ පිටිපස්සේ තියෙන නින්ද. තේරුම් ගන්න භාවනාව හරි ගියා නම් බබා දොයි. උඩ එනවා නිදි මතක් නිදි ඇල්ලක් නිකන් සක්මන් කරද්දි නිදි. ඇඳ නිකන් පේනවා සක්මන් මළුවේදී ඇඳ පේන්නේ. ඉල ඇඳේ දොයි. කුදුම නිදි අල්ලක් නිදි අඬ ගන්නවා. අර මොකද කාම හිතට නෑනේ. කාමය නැති වෙච්ච ගමන්ම ඒකාකාරීත්ව වෙනවා. ඒකාකාරීත්වය ආපු ගමන් ඊළඟට තියෙන්නේ නිින්ද. ඔබ තව ඔතෙන්ට ඔය මම මේක තමයි විඥාන ලෙවල් එක. අනිවාර්යෙන් තීන මිද්දේ කියන නීවරණේ. අනිවාර්යෙන් වැටෙනවා නිින්දට. මෙන්න මේක තමයි කේස් එක. එතකොට අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ මෙන්න මේ ඒකාකාරීත්වය. එන්නේ එතකොට වැඩේ දින අන්නේ එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ මගේ සතියයි වීරියයි බැලන්ස් එක හදාගන්න. සද්දෙන් මෙතනදී ගිහිලා ඒ දැන් ඒකාකාරීත්වයේදී නිදිමත වෙද්දී තේරුම් ගන්න බඩු වැඩ. දැන් කාමයේ අයින් වෙලා තියෙන රාගයයි කාමයේදී නිදිමත එන්නේ නැහැ. දැන් රාගේ ඉවත් වෙලා
kamachandi wadila, vyapadi wadila, dan nivarane adu wela, bhavanawa set wela tiyenne, ekakari kamata hambela. Dan ini yang hebei wede tiyenne, dan gedara yanna hitenawa. Mon yang hina uge muna dakkama nikan soda palu wela wage, kela wela wage jeevithaye nikan. Nikan ruwanneli sayadwat gihila maldika pooja karala innada, anuwane wa ruwanne se anuradhapura yadana maligawata gihila innada podda. Daldawa hasara malak tiyala innada. Ini bodak pak, ini Nokia make, ini bodak. Di muwal di kapal lain, di Indo apa mie? Ikan muwal di kapal lain, ikan handal lain, halal. Udah di media sih, red di media sih. Nih kan halal bodak, ini bodak. Muna kagari kapal lain, di Indo apa gila? Nih kan bodak, kita ini India mah banyak nih kan. Udah pisu aja lah lagi, udah nara. Eh mah tiag ganat, saat itu, wede di Indo kan kadal Indo bulu angin, bayi samadhi re ane itu pasi. Make a dana gana dikit a dikit a timetable like a follow in orang dikit a ya kohomari ya ke saat minder de anda den netu a dikit a minder de anda den netu a saat iya i wiri balance wiri hebe ya tena di tieni nikang a dengan kemohon meni hikar anda nemi ona nikang ara minder de anda den netu a atahari netu a gen time hitin a kambera kaman ne ado ne hete hete ano hete kar mara minder de ne mei lai kira hari hete udah nggak kira, ada kemana ada itu nggak, itu tanah leda kira, bodoh badar itu nggak kira, previous kira kira, kayak hoi ande, ini yang hindar bodoh kada beka kira, ini ada kira hete suara kita kira, ya nama kira hitam kira itu bodoh kadanya yang enggak itu nggak kira, bodoh adanya sama nggak kira, ada yang nggak udah luar itu nggak kira, hitam awal nggak ada kira, mahara eva kian ini hitam deh, ini kita deh, ini kakak kita masih telat ini. Sitar dan sitar vidatene dan sitar make tama ya wire ikane sitar wire kali ma make dan bawa nawa gini la dan ne make sitar epahi bude ma guru ada dan ma ikane tama make mahara mimi make ikane mang ikane mehira daha kau tandra tundene kitur gaure aikira i araka ama ende dawasin dan ne ikaka arit dera ne ikama desa nawa ikama tika gino wudan nam tika binas kara ik nam tika binas kara wajan binas kara ikama kata awa gino. Ikan pari yang kita hangi, no? Samara, kita mau mehir itu, kita ini waktu kita samara kita berada di sini, kita mau kita lihat waktu kita ini, alat dia kian ini. Ikan mau deh kian ini, ikan ini kian banyak kian lagi ya? Ikan mau deh, nevada banyak kian lagi lagi ya? Ikan mau deh, nevada kian. Ikan mau deh, ayah kerang kian. Mereka kerang di, itu deh pisu aja, no? Mereka kari itu daran berid manusia yang itu sadhawa ibu. Muka dua itu lagi ngapus ada hal kita, biaya kadagan netu, siru aragan netu, bawa nama desanya tarin netu, guru rumah, muka tuh guru ini guru rekan kita gilat kerana dini ocerai, guru rumah aru gelas, meh ini nang damati bade gilat kerana dini ocer, dalda malik aru gilat ini tiri aku kini damati, ay meten bawa nama gelas, dalda malik aru gilat bawa nama gelas, tiri tiri aku atas siang ini terai, meh guru rekan kamu na, damati bade gilat budha gaya guru rekan kamu na, ek kian ini nikah hita bawa adi lagi ya, amu tuh magic kekat dene. Mereka mau kakak dia kayak kerana gila. Ini mata kita guru puluhan nang kawan benang itu kau bangit cerai. Jalan ini nuwun nang minum ini kakak hari tiada tulis minum yang ada adi. Yang ada adi. Apa itu kuhum hari apa itu sati ay, wiri ay. Satu tak biasa. Tuhne ikat dikat kalau siuru hari netu bah guru rumah ru kerja temma ru kerja ruan nali saya oleh andana cari kaya netu bawa nama desa anu lemah rumah ru India netu. Ini pahat kan nih kan ini muka tuh maru India ini. Itu lihat ini prasnya kira. Koi guru orang yang langgar kerja tien ni, ikat kata awal ya, wede tien ni kai. Guru orang yang ini, mih prasidi tien ni, mata tien ni, ara ikat kari itu bahin dah aja nanti ko. Mina make man terung orang mih ikat kari itu bahim, ara ek vivida te hoye ni kai, in kelar ikat kari itu nindir wede ni deh ni tu. Atahal lah dale ni deh ni tu, guru rumah ru keran ni tu. Make ada mih itu besu ham, apitnya ikat kari itu ni tu, ni mah vivida te ni tu, ini oke tetamai sama adikira kia. Samadhi ini, vivida tegudne, ekakari tegudne, jadi amutumam udhegede na. Abi megedegi na, sitta samadhi lah. Bayi mega maru, me tenta awal tu nanti payeganang inde puluan, deng hita samadhi degi hilah. Samadhi tu le ekakari kemat denginne, vivida te aku yani denginne. Deng minne me ekit inne time mega me medikar. Me samadhi tu le inde gana. Itu pas se samadhi itu le indah kan api hita bandendi hita samadhi yang kari lagi hilah hita bandendi adi mang ahi me hita bandendi ahi mana tarahai ni kelih itu gawesan ni kan tarahai ni kard mata ahi tarahai ni kena kohi dini kelih itu gawesan ni keran de arah samadhi itu prajnya apa ikutu ya samadhi itu prajnya apa ikutu nada pas se ke sama samadhi apa kira
ඒ සමාධියේ ප්‍රඥාව එකතුනම සමාධිය ග්‍රහණය කරන්නේ නැහැ. සමාධිය තුල හිත හිර කරලා තියන්නේ නැහැ. සමාධිය තුල මේ සිත ඉන්ක්වයර් කරනවා. මේ 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 හේතු ගවේෂණය කරනවා. අන්න එතකොට ඒක ප්‍රඥාවට උපකාර කරන සම්මා සමාධිය. ඒක සම්මා සමාධිය බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය සම්මා සමාධිය තුල හේතු ගවේෂණය කිරීම ඇතුලේ අර තිබ්බ අර තරහව දුක රාගයට දින බැඳින් ඔක්කොම අපේ ඇතුලේ ගෙවිලා අරගෙන නෙළුම් පතක් වගේ අපේ හිත වතුරට තෙවෙන්නේ නැති නෙළුම් පතක් වෙන්න පටන් ගන්නවා. හොඳයි නේද? අද අපි දේශනාව අවසන් කරමු. හැමදාම ආටෝ තෙරුවන් සරණයි.